කියන්නත් කලින් ඇවිල්ලා වගේ. ආයිබෝන්. ආයු බොහෝ වේවා. සාමාන්‍යයෙන් ඉතින් මං එහෙම තමයි ටික කියන්න කලින් එනවා. මම ඒක තමයි බලුවේ මේ සද්දබද්ද ඇහෙනවා. සද්දබද්ද කරන්න එපා කියලා කියනවා. දැන් මේ හඬ සම්බන්ධයෙන් කතා කරනකොට සුන්දර සෙනසුරාදාවේ සිත සතියන්තේ ඉන්න මේ අපේ සුහසක් රසිකත්වයට මම හිතුණා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඇයව හඳුන්වා දෙන්න ගියොත් එහෙම අද්දවසේ අපේ කතානායිකාව කොහොමද හඳුන්වා දෙන්නේ? මෙන්න මෙහෙම මං කියන්නම්. සිනමාව සම්බන්ධයෙන් කතා කරත්, පුංචි තිරය පිළිබඳව කතා කළත්, වේදිකාව පිළිබඳව කතා කරත්, ඇගේ හැසිරීම මීට බොහොම කාලයකට කලින් ඉඳලා අපි දන්නවා, දකිනවා, අපිට දැනෙනවා. වෙලාව කිව්වෙත් නෑ. මං හිතන්නේ ඉතින් මං ආව වෙලාව තමයි හොඳම වෙලාව කියලා. උදේ 8 පැය අපි ඉන්නේ මේ සිත සතියන්තේ. මේ දවස්වල මං අපි පුංචි ඌණපූර්ණයක් ලබා දුන්නේ ඔබට. ඒ හින්දා මං කියපු සියලු කලා මාධ්‍යයන් එකතු කරලා මෙන්න මෙහෙම මං කියන්නම් ඇයට. චරිතාංග රංගකාරයේ දුලබ ලරණා ලාලිත්‍ය. ඇය දුලිකා, දුලිකා මාරපණ අයබෝන් කියලා අක්කේ පිළිගන්න කැමතියි. ආයු බොහෝ වේවා කියලා මම ඔයාටත් මේ අද සෙනසුරාදා දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය රසිකයින්ටත් මම සුබ පතනවා මගේ හදවතින්ම. හොඳයි, හදවතින් සුබතුම් එක් කරමින් ඇය අපිත් එක්ක කතාවට එනවා. ඔබ එනවයි කියලා අපි දින කිහිපයක ඉඳලා පූර්ව නිවේදන මගින් සහ විශේෂයෙන්ම දැන් සයිබර් අවකාශයේ විවිධ මාධ්‍ය මගින් දෙනුවත් කිරීම කළා. FB ඔස්සේ, ඒ කියන්නේ මූණු පොතින් අපි දෙනුවත් කළා. ඊට පස්සේ YouTube ඔස්සේ බෝදෙනවා ඔබ එනවයි කියලා දෙනුවත් කළා. ඒ හින්දා මම දන්නවා මේ සෙනසුරාදා උදෑසන වෙනකන් සිත සතියන්තේ මේ දවස්වල මං අහන්න ඔබට ප්‍රිය ඇති, ඔබට හිත ඇති රසිකත්වය සැදී පැහැදී ඉන්නා වග. ඒ හින්දා මිනිත්තු 120ක් තියෙනවා, සුන්දර කතා බහකට යන්න පුළුවන්. කොතනින්ද පටන් ගන්නෙ? මේ දවස්වලින් පටන් ගමු. අනිවාර්යයෙන්ම. ඔව්, වර්තමානයේ කොහොමද ගෙවෙන්නේ සහ මොනවද කරන්නේ? මේ දවස්වල කියනකොට ඇතර මට මේ ගත කරන කාලවකවානුව අතිශයම සුවිශේෂයි මගේ ජීවිතයට. මොකද මේ මට අවුරුදු 40ක් සම්පූර්ණ වුණා. අවුරුදු 40 සම්පූර්ණ වුණාට පස්සේ මගේ ජීවිතේ පොඩි ප්ලෑන් එකක් තිබුණා. ඒ කියන්නේ මම හිතුවා අවුරුදු 40 පැන්න ගමන් මම මෙන්න මේ වැඩ ටික කරන්න ඕනේ කියලා. මගේ ජීවිතේට හැමදාම මෙහෙම ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ මම ඒකත් මං කිව්වට කමන්නේ නැහැ කියලා මං හිතනවා. ඒ කියන්නේ මට වයස අවුරුදු 5ක් 6ක් වගේ කාලේ එනකොට මට හිතුණා මට ඒ කියන්නේ මගේ වැඩිහිටියන් විසින් දීලා තිබුණා. මගේ අත්තා විශේෂයෙන්ම කවදාද මේ රටේ අතිශයම ජනප්‍රිය කෙනෙක් වෙන්න ඕන, මාරපණ කියන නම මිනිසුන්ට මතක හිටින නමක් කරන්න ඕන කියලා. ඉතින් එදා ඉඳන් අද වෙනකම් මම මගේ ඒ කියන්නේ ජීවිතේ ප්ලෑන් හදාගෙන තිබුණා. ඉතින් ඒ පරණ ප්ලෑන් නෙමේ, වර්තමානයේදී මගේ ඒ ප්ලෑන් එක ඇතුලේ තිබුණා මම කරන්න ඕනේ අනිවාර්යම චිත්‍රපටියක් කියලා. ඒ කියන්නේ මේ අප්ඩේට් වෙච්ච එහෙම නැත්නම් යාවත් කාලින ප්ලෑන්. ඉතින් මම ඇත්තටම මේ චිත්‍රපටිය කරනවා කියලා ප්ලෑන් එක තිබුණේ අවුරුදු 40 පැන්නම් මම ඒක කරනවා කියලා. ඉතින් දැන් හරි මේ දැන් පැන්නා. දැන් 40 පැන්නා. එතකොට දැන් මේ දවස්වල මගේ චිත්‍රපටිය සඳහා සූදානම් වෙනවා. ජූලි මාසයේ තමයි කිරූගත කිරීම ආරම්භ වෙන්නේ. ඉතින් ඒක හැමදාමත් හිතුවා වගේම ඒක වෙනස් විදිහක නිර්මාණයක් බවට පත් වෙනවා. අපිට අපෙන් ගිලිහිලා ගිහිලා තියෙන දෙයක් තමයි පරිසරය කියලා කියන්නේ. නමුත් අපි සිටියේ යුතු කාරණාවක් තමයි පරිසරය කියලා කියන්නේ. අපි පරිසරයෙන් කොච්චර ඈත් වෙලාද කියනවා නම් මේ වෙනකොට ස්වභාව ධර්මයන් විසින් අපිට මතක් කරලා දෙන්නට පටන් අරන් තියෙනවා. මනුස්සයින්ට මේ මම ඉන්න උඹලත් එක මගෙන් වෙන් වෙන උඹලට ජීවත් වෙන්න බෑ කියන කාරණාව. ඉතින් හැබැයි අපි හැමදාම කරන්නේ ස්වභාව ධර්මයට පටහැනි දේවල්. ඉතින් ඔය කියන කාරණාවත් එක්ක ඒ පුංචි මතක් කිරීම මේ සිනමා නිර්මාණය හරහා සිද්ධ වෙවි. අපි මොන තරම් මේ ස්වභාව ධර්මයත් එක්ක බද්ධයිද? එතකොට යා හරහා අපි ජීවත් වීම හරහා අපි මේ හුස්ම ගන්න ටිකේ ඉන්න අපි ජීවත් වෙන ටිකේ ඉන්න අපි එයත් එක්ක ආදරෙන් බැඳෙන තැන්වල අපිට බොහොම පහසුවෙන් ගමන් කරන්නට පුළුවන් වීම. හැබැයි අපි යාව වෙන් කරලා ජීවත් වීම හරහා අපිට මොනතරම් විනාශයන් සිද්ධ වෙනවද කියන කාරණා. ඉතින් ඔය වගේ සිද්ධාමයක් තමයි මේ නිර්මාණය තුළ තියෙන්නේ. පැය 48ක කතාවක්. පැය 48ක් ඇතුළත මේ සංස්කෘතිය සහ ස්වභාව ධර්මය අතර සිද්ධ වෙන බොහොම සුන්දර සහ ඒක තුල අපි විසින් සිදු කරන්නා වූ අසුන්දර සිදුවීම් ටිකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක සුවිශේෂී නිර්මාණයක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒ වෙනුවෙන් දැන් මේ පූර්ව නිෂ්පාදන කටයුතු මේ වෙනකොට ආරම්භ කරමින් ඉන්නවා. ඒ සඳහා ඇතැම් මුදවිය පහතරට නර්තනයන් හදාරමින් ඉන්නවා. තවත් පිරිසක් තමන්ගේ ශාරීරික ව්‍යායාම වල යෙදමින් ඉන්නවා. ඒතකොට තව පිරිසක් ඒ සඳහා අවශ්‍ය කරන පසුතල නිර්මාණයන් කරමින් ඉන්නවා. අපේ රසික රසිකාවියන් සියලුම දෙනාම
මං හිතනා මේ නිර්මාණය නැරඹීමට දැන් ඉඳම හොඳ සූදානමක් ඇතිවේවි කියලා. මොකද ඒතරම සුවිශේෂී නිර්මාණය. ඔන්නඔහොම තමයි දුලිකා මාරපණගේ ජීවිතයේ වර්තමානයේ මේ දවස්වල ගෙවෙන මේ දවස්වල මොනවද කරන්න කියලා ඇහුවේ පරිසරය සම්බන්ධයෙන් කතා කරනකොට. දැන් මීට බොහොම කාලයකට කලින් පරිසරය පිළිබඳව ඔබ විවිධ අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා. අනිත් පැත්තෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා කරනකොට පරිසරය සම්බන්ධයෙන් වැඩසටහන් වල නිෂ්පාදන කාර්යයේ නිරත වෙනවා. ඒ තුළ ලැබෙන අත්දැකීම් වෙනම තියෙනවා අපිට කතා කරන්න. නම මොකක්ද ඒවා මං අහන්නේ, ඉංගියක් ලබා දුන්නේ. හොඳයි, එතනින් පටන් ගමු. නම දුලිකා. නම වැටෙන්නේ මෙන්න මේ දුලිකා කියන ගීතය හරහා. ඒ ගැනත් පුංචි ඉඟියක් අපිට දීලා අපි කතාවට යන්න. මම ඉපදෙන්නේ 1975 අවුරුද්දේ. ඒ අවුරුද්දේ අතිශයම සුවිශේෂී චිත්‍රපටයක් තිබුණා. ඔය චිත්‍රපටයේ අතිශයම ප්‍රසිද්ධ ගීතයක් තිබුණා. ඉතින් ඒ ගීතය ඒ කාලවකවානුවේ මිනිසුන් තුර නිදන්තරයෙන්ම ගායනා මුවගරඳුන් ගීතයක් බවට පත් වුණා. ඉතින් මගේ අපච්චිට නුවර ඉස්පිරිතාලේ මාව ඉපදිලා එළියට එනකොට එයාට දූ දේ කියන අක්ෂර දෙක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මෙයා දූ දේ අකුරු දෙකත් එක්ක දැන් එනවලු, දැන් නුවර මාකට් එක හරියෙන් යනවලු ගෙදර යන්න. යනකොට මෙයාට ඇහෙනලු නුවර ලොතරැයි කූඩුවකින් මහා හයියෙන් මේ ගීතය ආදරමල් පවණි. ආදරමල් පවණි. ඉතින් අපි අපච්චිටක් ගල දුලික කියන නම මුකුත්ම හොයන්නේ බලන්නේ නැතුව දැම්මයි කියලා කියනවා මට. මුකුත්ම කියන්නේ නැතුව අපි ඉක්මනට ආරාධනා කරනවා එච්.ආර්. ජෝතිපාලයන්ට ගයන්න ඔබ වෙනුවෙන් ඒ ගීතය කිය. ආදර මල් පවනේ ඇයන මේ ගමනේ කොහෙද යන්නේ කවුද දන්නේ දුලිකා.
මේ සිත සතියන්තේ මේ දවසල මං අදවසේ රසයන්නේ සරසන්නේ ශ්‍රී ලංකාවේ පුංචි තිරයේ වේදිකාව සහ සිනමාව මේ සියලු කලා මාධ්‍ය වලින් අපි බොහොම සුන්දරත්වයට පත් කරපු අපූරු චරිතාංග රංගකාරයේ ප්‍රතිභාව බොහොම හොඳින් අපිට දැනෙන්න ඉදිරිපත් කරපු පෙන්වපු ආදරණීය ශිල්පිනියක් කියන කාරණය සම්බන්ධයෙන් මට බය නැතුව කටහරලා කියන්න පුළුවන්. ඉතින් දුලිකා මාරපණ අපේ සහෘද කලාකාරී සමග කතා කරනකොට මේ මම මේ කල්පනා කළේ දැන් නම සම්බන්ධයෙන් කිව්වනේ තාත්තා නුවර මාගට්ට ගෙවදෙනකොට ලොතරැයි කූඩුවේ මෙහෙම ඇහෙනවා විජය කුමාරතුංගගේ රුව මතක් වෙනවා. එතකොට දුලිකා ගීතේ ප්‍රචාරණ හරි සුන්දරයි ලස්සනයි කතාව. මේ අකුරු ටික ඔක්කොම එකතු කළා මම කෙටි කරගත්ත මේක හරිද වැරදිද කියලා මන් දන්නේ. පොඩ්ඩක් නිවර්ති කරන්න මම වැරදි නම් VKVMDK මාරපණද නැත්නම් WKWMDKW මාරපණ. පොඩි පරණ වාහනයක් වගේ නේ. ඒක හොම්බලෝනේ මේ නමසේ 60 ගණන් වල නැත්නම් 40 ගණන් ලාපු කාර්යයක් වගේ කියනවා. WKWMDK ඔය නමට තියෙනවා මහා 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 බරපතල කාරණා ගොඩ හරියා. දැන් ඔය දැන් මගේ නම දැන් වාසල කුල තුන් ඔන්න ඔහොම දිගට දිගට එනවා. දැන් වෙන රටවල් වලට යනකොට දැන් නම කියව ගන්න බෑනේ හරි අමාරුයිනේ. දැන් ඇත්තට මේ ආසියාතික මේ අපේ රටවල් වල තමයි මෙච්චර දිග නම් තියෙන්නේ. දැන් ඒකෙත් ඔය දැන් ඔය නුවර පැත්තට හර මෙහෙවෙන්න නම ටික ටික දික් වෙනවා වැඩි. ඉතින් මේ මම ටික පාර බැංකුවකට ගිහිල්ලා ඉන්නකොට මේ වසලයි කියනවා. හොඳේ කොහෙද්ද ඔය? අදාල ඉංගලන්තේදී. මමදී මං ඉතින් ඉන්නා ඉතින්. මොකද කිව්වේ? වසලයි කියනවා. මම ආයෙ කල්පනා කරන්න දෙන්නේ. අදාල නැහැ නේ මට. ඉතින් මට අදාල නැහැ. ඉතින් කවදාකවත් මට කවුරුද? සසා වසලයි කිව්වා. මං ඉතින් වාඩිලා ඉන්න ටිකක් හොඳට. එතකොට නම් ටිකක් හීන් දැරීම හොඳ මහත දෙහෙත අම්මන්ඩියක් දැන් මං අගේ ආවා ළඟට ඇවිල්ලා What's your name please කිව්වා. මකො දුලිකා. What is this? It's Wasalai. That is my surname. What nonsense කිව්වා. යන්නේ ඔච්චර තරහ ගියාද කියනවනේ නම සම්බන්ධේ. එයා මට ඇත්තටම කියනවා එයාට ඒ නම දිග වැඩි දාන්න බෑ මේක කොට කරන්න කියලා. ඉතින් පාස්පෝර්ට් එකේ තියෙන දිග නමනේ. ඉතින් ඒක කොට කරන්න බෑනේ. මං කොහේ ඉතින් මට මේ විදියට තාමන්ත්‍රණය කරන ඔයා කැමති විදිහකට දාගන්න මේක කියලා. අන්තිමට එයා ඉතින් අර DKW අර WKWMDKW ටික ළඟ 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 ගහලා යාන්ත මාර්පණ කියලා ගහගත්තා. ඊට පස්සේ එච්චරයි ආයෙම ජීවිතේ යාගේ මූණ දිහා බැලුවනේ බැංකුවට ගිහිල්ලා. හැබැයි මේ අපච්චි සම්බන්ධයෙන් කතා කරනකොට දැන් හරි සුන්දර මතක තියෙන ඔබේ ජීවිතේ තාත්තා හිතන් හිටියේ කොල්ලෙක් හම්බෙයි කියලා. ඔව්. මොකද මගේ අපච්චිගේ මේ පවුලේ පිරිමිම දරුවෝ ඉන්නම 11. හොඳේ එතකොට මේ පවුලේ 13ක් දරුවෝ. ඉතින් පිරිමි දරුවෝ 11ක් කියලා කිව්වම දැන් අපච්චිගෙන් පටන් ගත්තාම අපච්චි වැඩිමලා පිරිමියා දෙවනියා පිරිමියා තුන්වනියා පිරිමියා ඔහොම තමයි එන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ ඒක කොහොමද ටිකක් ওই කන්දෝඩරට මිනිස්සු හරි ආසයි පවුලට කොල්ලෙක් ඉපදෙනවා නම්. දැන් ඒ කාලේදී දැන් වගේ ওই ස්කෑන් කර කර බලන්නේ නැහනේ. නිමිත්තනේ බලන්නේ. නිමිත්තට තමයි කියන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. ඉතින් අපේ අම්මට මාව හම්බෙන්නකොට නිමිත්තට කියලා තියෙනවා කොල්ලෙක් කියලා. ඔය වැඩේම ඔහොම කියනකොට මාල්නි ෆොන්සේකා කියන රංගන ශිල්පිනියටත් වෙනවා. ඇය මේ උපදින්න ඉන්නකොට ගම් වතුර රවුල ලොකු ප්‍රශ්න ගොඩක් කළා. ඔරලෝසු වෙලාව මොකුත් නැහැ. හිතේ වෙලාවට ගත්ත විදිච්ච වෙලාව පින්වත් කුමරුවා කියලා කේන්දරේ ලියලා තිබ්බ. හැබැයි කුමරුවා අන්තිමට කුමරිය වුණා. ඔය එළියට වෙලා බලනකොට කුමරිය. ඊට පස්සේ ඔය වගේ කාරණා එක මේ දැන් කියලා තියෙනනේ ඉපදෙන්නේ පිරිමි දරුවෙක් මේ ඉතින් එහෙම එහෙම කියලා තියෙනවා. ඉදස් ඉතින් හරි හොඳයි ෂෝක් ඉතින්. ඉස්පිරිතාලේ පිට ලෙවල් වලට ගෑන ළමෙක් නේ. ඉතින් මලහත් තියලා වේද මගේ අපච්චි කිසිම විදියකට කැමති වෙලා නැහැ දැන් මේ ගෑනු දරුවෙක් ඉපදිච්ච එකට. මොකද එයා සූදානම් වෙලා තියෙන්නේ පිරිමි දරුවෙක්ට. ඉතින් කොහොම හරි ආපහු ගිහලා වෙලා බලනකොට කියන මෙහෙම පිරිමි දරුවෙක් ඉපදුනා නම් හොඳයි. ගැහණු දරුවෙක් ඉපදිච්ච එක පිරිමි නැකතකට, ඒ කියන්නේ පිරිමි නැකතකට ඇත්තටම ඉපදිලා තියෙන්නේ. පිරිමි නැකතට ගැහණු දරුවෙක් ඉපදිච්ච එක තාත්තට අපියාට අපලයි කියලා. කොල්ලෙක් වගේ කෙල්ලෙක්. ඔව් කොල්ලෙක් වගේ කෙල්ලෙක් තමයි ඉපදිලා තියෙන්නේ. මේ කතාව ඇත්ත. ඉතින් පියාට අපලයි කිය ඕකිත මහින්ද නැතර මගේ අපච්චි ටික බලපෑවා. ඉතින් පස්සේ කාලීන, ඒ කියන්නේ මට මාස 8ක් විතර වගේ කාලයේදී මගේ අම්මයි අපච්චි නීතියෙන් වෙන් වෙනවා. ඒක ප්‍රසිද්ධ නඩුවක් බවට පත් වෙනවා. ඒක අතිශයම ප්‍රසිද්ධ නඩුවක් බවට පත් වෙනවා මේ රටේ. වර්තමානයේ තුගන්ව දේ සම්බන්ධයෙන් මේ නීති විද්‍යාලවල මං හිතන්නේ අතර ඔය දික්කසද නඩුවලදී ඔය මාරපණ වර්සස් විජේකෝන් කියලා නඩුවක් තියෙනවා. ඉතින් මේ නඩුවේදී ඒ කාලේ තිබිච්ච නීතිය තමයි අවුරුදු 5ට අඩු ගැහණු දරුවා පියාට පිරිමි දරුවා මවට කියන නීතිය. එතකොට ඔය හබයාස්කෝපස් පනත ඇවිල්ලා ඕකේ සංශෝධනයන් සිද්ධ වෙලා
අවුරුදු පහට අඩු සියලූම දරුවන් මවට කියන නීතිය නීතිගත වුණාට පස්සේ ඒකෙන් ඉස්සලාම අම්මට බාරදුන් දරුව තමයි මම. ඉතින් එතකොට කොහොමහරි මට අවුරුදු පහ සම්පූර්ණ වෙන්න කලින් හොඳ වෙලාවට මං අම්මට දුන්න මාව. දැන් මේ අම්මට දුන්න හින්දා තමයි මේ වගේ ටිකක් හෝ සංගමයක් ඇතුව මම ගොඩනගුනේ. මම හිතන්නේ මගේ අප්පච්චි ගාව හැදුනන මට මේ කිනු සංගමෙ නතු වෙනවා. මොකද මගේ අප්පච්චි ඒ තරම්ම සැරයි. දැන් එයා ටිකක් ඉතින් වෙන මේ හමුදා නිලධාරියෙක් කැවෙන බාර දූර කාර්ය හිටපු කෙනෙක් සහ ඔහුගේ ඇවතුම් පැවතුම් මට නැතුවා නොවේ. ඔහුගේ ඇවතුම් පැවතුම් මයි ගාව තියෙනවා. දැන් චුට්ටි හැම වෙනොත් මට මතකයි අපේ අම්මා මේ මහයිකගේ තාලටමයි හැදෙන්නේ කියලා තමයි මට දෙන්නේ ඉස්සර. ඉතින් ඒකේ බොහොම සත්‍යතාවයක් තියෙනවා කියලා මම හිතනවා. මොකද මගේ අප්පච්චි එහෙම තමයි. මගේ අප්පච්චිට කිසි දෙයක් අනක්ුණන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ අම්මා මට සමහරවිට ගහලා තියෙනවා අඩපන් කියලා. අන් ගැහුවටවත් අඬන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි දරුවා ගැහුවටවත් අඬන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ටිකක් අමුතු ඇවුතුම් පැවුතුම් වලට තමයි මං හැදුනේ. ඉතින් හොඳ වෙලාවට අම්මා ගාව හැදුනා, මගේ අප්පා ගාව හැදුනා නම් එහෙනම් මොන වෙයි මොක වෙයිද දන්නේ. ගම කෑගල්ලනේ උපංගම මහනුවර මගේ අම්මා කෑගල්ලේ. එතකොට මේ මං කෑගල්ලේ ඉන්නේ අම්මගේ තාත්තා පිළිබඳව කතා කරන බොහොම ආදරෙන් සිහිපත් කරන චරිතයක් අත්තා. ටිකිරි බණ්ඩාර මාරපණ ප්‍රසිද්ධ චරිතයක් ඒ කාලේ. ඒ කාලේ අතිශයම ජනප්‍රිය චරිතය ටිකිරි බණ්ඩාර මාරපණ කියලා කියවන් ටීබි මාරපණ කියලා කිව්වේ. ඉතින් ඔය ටිකිරි බණ්ඩාරට තමයි ඔය හැදුනේ. අර මාරපණයා ඉඩමට උඩින් කපුටෙක්වත් ඉගිලෙන්නේ නැහැ. කළු මාරපණයාගේ ඉඩමට උඩින් කපුටෙක්වත් ඉගිලෙන්නේ නැහැ කියන ඔය උද්ෘත පාඨය හැදෙන්නේ මගේ අත්තට. ඉගෙන එච්චරකට සැරයියා. මගේ අත්තත් එක තමයි මම පුංචි කාලේ ඉඳන් හැදෙන්නේ. කියන්නේ අප්පච්චි අයින් වුණා කියලා කිසි අඩුවක් පාඩුවක් නැහැ. ඒහා සමානම චරිතයක් එක තමයි මම මුණ කියන්නේ වර්ධනය වෙන්නේ ලොකු වෙන්නේ. එයා දෙවෙනි ලෝක යුද්ධ කාලේ හමුදාවේ හිටපු හමුදා නිලධාරියෙක්. එංගලන්ත හමුදාවට තමයි ඒකට ඒ කාලේ යාලා සේවය කරලා තිබුණේ. ඉතින් එයා මට පොඩි කාලේ ඉඳන් මේ පුරුදු කරනවා. ඒ කියන්නේ ආයුධ පුරුදු කරනවා. ඉතින් ඊළඟට එයා මට කිසි දෙයකට බය නැතුව ජීවත් වෙන විදිය ගැන උගන්වනවා. එයා මට කියන දැන් මගේ දැන් මේ කාලේ නෙමේ උඹ ලොකු වෙනකොට පුතේ ඉස්සරහට තියෙන්නේ. තව පොඩි කතාවක් මතක් කරන ඔහුම කියනකොට ඉස්කෝලේ ගිහිල්ලා නැත්තම් මේ මේ පාසල් ගිහිල්ලා මොන්ඩිසෝරිද? ඔව් ගුටි කාලේ විලනේ. ඔව් ඔව් ඒ මොන්ඩිසෝරිදනේ. මොන්ඩිසෝරිදි ගුටි කාලම වෙනකොට මම ඔන්ඩෝගට ගෙදරාවට ගෙව්වා කියකට තමයි ගෙදරාවේ කොල්ලෙක් ගැහැව්වේ. ඒ මගේට තවත් ඒ කියන්නේ අපිත් එක්ක හිටපු ඒ ටීචර් කෙනෙක්ගේ පුතේ. අවුරුදු 3-4 කාලනේ. තුනේ හතරේ කාලනේ අවුරුදු. ඔව් ඒ අවුරුදු 4ක විතර කාලෙදි ගැහුවා කියකට ගෙදරාව. මගේ අත්ත බස්තම කැඩනකම මට ගැහුවා. මම අන්තිමට බස්තම අල්ලනකම මගේ අත්ත ගැහුවා. අත්තමට කිව්වා හරියට හරි ජීවිතේ කිසිම කෙනෙක්ගෙන් ගුටි කන්න බෑ. කවුරු හරි උඹට ගෙවුවොත් උඹ 10 පාරක් ගන්න. ඒ කියන්නේ දැන් ඒක අද කාලේට එනකොට මොන තරම් හරිද කියලා වෙලාවකට මට කල්පනා වෙනවා. ඒක වෙන ප්‍රශ්නයක්. ඒක වෙන ප්‍රශ්නයක්. ඉතින් මේකට ගහපුවාම මේකත් අල්ලන්න කියලා අපි කියනවනේ දකුණු කනත් කම්බුලත් අල්ලන්න කියලා. නමුත් එහෙම වෙනකොට මේක තුල බෙලහීනෙන් බවට පත් වෙනවා කියලා මම හිතන අද සමාජයේදී. ඉතින් ඇත්තටම එදා ඉඳන් එයා මාව පුහුණු කරේ හොඳ කොන්දක් ඇතුව හොඳ පෞරුෂයක් ඇතුව මේ සමාජයට යන්නේ කොහොමද කියන කාරණාව පරිම ප්‍රායෝගිකයි. ඒගොල්ලෝ ඒකයි අත්දැකීමෙන් ලැබපු දෙයක්. ඉතින් මං හිතනවා ඒ අත්තමාව ගොඩනගපු විදිය අද කාලේට හරියටම හරි කියලා. සාමාන්‍යයෙන් අපි අහලා කියවල තියෙන්නේ රුව ඇති දුවයි කට ඇති පුතයිනේ. දැන් වැඩේ වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපි පාසල සම්බන්ධනුත් කතා කරනවා. ඊට කලින් මට කියන්න පෙර පාසල නැත්නම් මොන්ටිසෝරි යන දවස తీරන ඉස්සෙල්ල මහාපුරා කියලා ගියේ නෑනේ ලෑස්ති වෙලා යන්න උන්නේ නෑනේ. මොකද උනේ? මම 150ක් ගිල්ලනේ. මොකද දැන් අපි අම්මයි ලස්සනට මාව බබා වගේ ඉතින් රැලි රැලි ගවුමක් එහෙම අඳලා ඉස්සරහට දානවා. මම ඉස්සර කොණ්ඩ කට්ටක් ගහනවා. ඉතින් මෙතන මලක් තියෙන කොණ්ඩ කට්ටක් එහෙම ඉස්සරහට ගහලා දැන් වාඩි කරවල තියෙනකොට මොකක් හරි එකට 150ක් තිබිලා තියෙනවා. ඉතින් මේ 150 එහා මෙහා උඩ දම දම ඉඳලා කටේ දාගෙන කටේ දාලා ගිලලා. ඉතින් අපේ අම්මම එක උඩ දම දම හිටපු 150 දැක්ක හින්දා දැන් ඔය දැන් ඒ කාලේ ඉතින් 150 කියලා කියන්නේ ඉතින් යම් මුදලක්නේ. ඔව් 150ට ඉතින් සීනි බෝල කත හැකි ඉතින් 10ක් 15ක් කත හැකි ඒ කාලේ. ඉතින් දැන් එතකොට දැන් මෙයා ඉඳගෙන කෝ 150 කියවම ගිල්ලා. ඉතින් ඇත්තටම ගිල්ලලා. ඉතින් කොහොමද මාව ඉස්කෝලේට අරගෙන යන්නේ? අපේ අම්මා දැන් 150 මල පහ වෙනකම්ම අපේ අම්මා එක එක කියලා බොන්න දෙනවලු මට. දැන් 150 ඇඟේ තියාගන්න දැන්. කොහොමද ඉස්කෝලේට බාර දෙන්න හම්බුන්නේ? ඔහොම සිද්ධියක්ද? ඔය වගේ වැඩ තියෙන මට ගොඩාක්. සුන්දර මතක් ගොඩක් තියෙනවා ජීවිතේ අපි ඒව සම්බන්ධයෙන් කතා කරමු. තව අපූර්ව ගීත ගොඩක් තෝරගෙන තියෙනවා. ගීත වගේ තමයි මේ කතා සමහරලටයක්. මේ ආකෘතිය වෙනස් වෙනවා දුලික මාරපණ මැදිරියට ආවට පස්සේ රස පිරුණු දෙපයක් බවට පත් වෙවි. ඉන්න මේ සිත සතියන්තේ අත් නොහැරි ඉන්න. අපි තව සින්දුවක් අහලෙමුද? අනිවාර්යයෙන්ම. සුන්දරත්වයෙන් පිරිසුඳුරුම සීනේ නෙත් දෙකින් අරන්
තිරි සුඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන්නෙමු මෙන සඳ එකසේ විස්සක ජීවිත සුඳරත්වය සිත සති අන්තේ මේ දවස්සලමං එ මසුවට අදශමටෙන් නසුවට අදශමහයි ඔබ අපි වහගෙන ඉන්නේ අද රසපිරුණු දෙපයක් ප්‍රවීණ රංගන ශිල්පිනියක් දුලික මාරපන අදවස අප සමග රැඳෙන්නේ කතා කරන්නේ කතාහරි සරලයි හැබැයි මේ කතා ඇතුළ ලොකු ගැඹුරක් තියෙනවා කියලා හිතනවා ජීවිතේ කුඩා කාලේ මේ දක්වා අප ගමන ජීවිතේ ලැබිච්ච පන්නරය යම් සංදිස්ථානාත්මක හැරවුම් මේවා පිළිබඳව අපිට කතා කරන්න හැකි අතන කලාව පිළිබඳව වේදිකාව සිනමාව සහ ඔබේ මාධ්‍ය භාවිතය මේවා සම්බන්ධයෙන් අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දුලිකා මාරපන මැදිරියේ ඉන්න වෙලාවේ ඔබේ කලා භාවිතය සම්බන්ධයෙන් කතා නොකරොත් ඒක ලොකු අඩුවක් බවට පත් වෙන. ඊට කලින් කෑගල කොන්වන්ට් එකට නේද ගියේ? ඔව් මුලදී කෑගල කොන්වන්ට් එකට ගිහිල්ලා ඔහොම මම නුවර හිල්ලුඩ් විද්‍යාලයට යනවා. ඊට පස්සේ ආයේ නැවත වතාවක් කෑගල කොන්වන්ට් එකට ආපහු එනවා. ඇයි ඒකට හෙන්න හේතු කාරණා කීපයක් සිද්ධ වුණා. කියන්නේ මගේ අපච්චි කියලා තිබුණා අවුරුදු 18 වෙන්න කලින් මම ওই ළමයා වර්ගන්වයි කියලා. අභියෝගයක්. ඉතින් අපේ අම්මට දුන්නට දැන් අපේ අම්මා අපච්චිගෙන් වෙන් වෙන්නේ මේ දරුවා හින්දා කියන කාරණාව උඩ අපේ අපච්චි අපේ අම්මට කියන්නේ පොඩි තර්ජනයක් කරලා තියෙනවා. අවුරුදු 18 වෙන්න කලින් මම ওই ළමයා ඔයාගෙන් අයින් කරනවායි කියලා. ඉතින් ඕකට අපේ අම්මා පොඩ්ඩක් බය වුණා. හින්දා අපේ අම්මා කරපු වැඩේ මොකද්ද? අපච්චි බලාපොරොත්තු වෙන මම කෑගල් ඉස්කෝලේ කියයි කියන්නේ අපේ අම්මා මාව ගිහිල්ලා දානවා අපච්චිගේ ගෙවල් ගාවටම ඉස්කෝලේකට නුවර. අම්මටනේ අරින්නේ නැහැ ලේසියෙන්. ඔ නෑ 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 අපේ අම්මා තොන මොලේ ටීචර්නේ. ඉතින් දැන් කොමාරි ගිහිල්ලා මෙයා මාව හිල්ලුඩ් එකට දාලා මම හිල්ලුඩ්ගේ හොස්ටල් එකේ ඉඳලා දැන් ඉස්කෝලේට යනවා එනවා. මගේ අම්මා විතරයි මාව බලන්නේ ඉන්නේ. වෙන කිසිම කෙනෙකුට මාව පෙන්නන්නේ නැහැ. මෙයා මාවට අවමට අරන් යන්නේත් නැහැ. මොනවා හෝ අවශ්‍ය කරන හැම දෙයක්ම ගෙනල්ලා දෙනවා හොස්ටල් එකට. සමහර කාලවල වලට නිවාඩුවට මාව ගෙදර ගෙනියන්නේත් නැහැ. මං ඉන්නේ හොස්ටල් එකේ. ওই විදිහට ගොඩනගෙනකොට ඇත්තටම මම පුරුදු වෙනා ওই කාලවකවානුවේදී ගස් එක කතා බහ කරන්නට. ඒ කියන්නේ මම මට මතකයි හෙල්ලුඩ් එකේ පිටිපස්සේ හොස්ටල් එක පිටිපස්සේ තිබුණ ලොකු උණ පඳුරක්. ඊළඟට උඩවත්ත කැලේ පල්ලෙහා කැලලත් අයිති හොස්ටල් එකට අඹ ගස් තියෙනවා. මම ගිහිල්ලා ඔය උණ පඳුරවල් වලට කතා කරනවා. අර උඩවත්ත කැලෙන් පල්ලෙමට බහින රිලවුන්ට කතා කරනවා. හුදකලාවද මේ? ඒක හුදකලාවද? ඒක වෙලාවකට
ඒක හුදකලාවද කියනක මට පුංචි කාලේ තේරුම් ගන්න බැරි වුණා. ඒ කියන්නේ කුඩා කාලේදී මම හිතුවා දැන් මට මගේ යාළුවා හැටියට ඉන්නේ මෙයාලා කියලා. ඒ කියන්නේ මට හිමි වෙච්ච ලෝකේ මේක තමයි කියන එක තමයි මම තීරණය කරේ. ඉතින් මට දැනෙන්න පටන් ගත්තා ඒකළු මාත් එක්ක කතා කරනවායි කියලා. දැන් මං රිලව් එක කතා කරනකොට මට මතකයි දැන් උඩුවත කැලෙන් පල්ලෙමට බයිනා තඩි රිලව් මම කියනේම අහන් ඉන්නවා හොඳට අහන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි පොඩි රියැක්ෂන්ස් මට තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මං කියන කහන් ඉන්න. ඉතින් පුරුද්දක් හැටියට හැමදාම මේ ජනේලයක් උඩට එන්න පුරුදු වෙච්ච කෙනෙක් හිටියා. ඉතින් එයත් එක්ක මම කතා කරනවා. ඉතින් මම හිතනවා දැන් මට මේ පාරක් ගෙදර යන්න ඕනේ නෑනේ. ඉතින් අම්මා මාව ගෙදර එක්කන් ගියේ නෑනේ. දුකයි. ඉතින් මම එහෙමත් කියනවා දුකයි ඒ උනාට කමක් නෑ. ඕගොල්ලෝ ඉන්නවනේ මට. මං එහෙම හිත හදාගන්න. ඒ කියන්නේ මට ඒ ලැබෙන සිටුවේෂන් එක ඇතුලේ මම මගේ ජීවිතය හැඩගසා ගන්නට උත්සාහ කරා. දැන් ඒක වෙන්නටත් පුළුවන් එක්තරා විදිහක මම නිර්මාණාත්මක ගැහණියක් බවට පත් වෙන්නේ. මම ඔබව නතර කරනවා එතනින්. මම මෙහෙම තැනකින් පටන් ගන්නම්. පුංචිනා කියන්නේ කවුද? පුංචිනා කියලා කියන්නේ මගේ ගෙදර හිටපු මෙහෙකාරිය. එයත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනව නේද මේ කලාවත් එක්ක බැඳෙන? අතිශයම ලොකු සම්බන්ධයක් තියෙන. මම දැන් ඔය හෙලොඩ් විද්‍යාලයට යන්න කලින් මගේ චූටි කාලේ ඉස්කෝලේ යන්න ඇති කාලෙත් මගේ ගෙදර හිටපු මෙහිකාරිය පුංචිනා මගේ ගෙදර මහින්දන වයස කියන්නේ එයා අවුරුදු 60කට ආසන්න කාලයක් සේවිකාවක් හැටියට හිටියා. ඒ කියන්නේ මගේ අත්තම්මා විවාහ වෙලා ඔහෙට එනකොට තමයි පුංචිනා මගේ ගෙදර සේවිකාවක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. පරම්පරා කීපයක් ගනුදෙනු කරපු කෙනෙක්. පුංචිනාගේ අන්තිම දරුවට වඩා මම බාලයි. එතකොට පුංචිනාට හිටිය දරුව ගොඩ ඒක හරි වෙනම සුවිශේෂී චරිතයක් බවට පත් වෙනවා මගේ ජීවිතය තුළ. එතකොට පුංචිනා මට තමයි ඇත්තටම කියලා දෙන්නේ. පුංචිනා තමයි ඉස්සල්ලාම මට කවි කියලා දෙන්නේ. ගොටුකොල හැම කඩද්දිනේ. ඔව් කොස් කඩන්න වත්තපල්ලෙහාට යනකොට ගොටුකොල කඩන්න යනකොට මෙයා මට කවියක් කියලා දුන්න පළවෙනි කවිය තමයි මට මෙයා කියලා දුන්නේ. එතකොට ඒ කවිය තේරෙන්නේ නැහැ. අද තමයි මට ඒ කවිය තේරෙන්නේ. මම වැඩි ටිකක් වුණාට පස්සේ. කලිසම් කොටා කොට කිඹුලා වෙලේ ගහේ පොලොස් හොරා හඳ පානේ ගෑනු හොරා. ඔය ජන විවහාරයේ තිබිච්ච කවි. ඉතින් දැන් ඕකේ අන්තර්ගතය ගත්තාම ඕකේ වෙන 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 අරුතක් තියෙනවා. නමුත් ඒ කාලේ ඒක රයිම් වෙන හැටි කොයින්දකෝ අපිට මං කතා දෙසින් කවියක් කියලා දෙන්න කියලා ඉතින් මට එයා කියනවා ඒවා. හැබැයි ඉතින් උඩු පෙළ ගත්තාම පොඩි ළමයෙකුට හරි ගැළපෙනවා. ඕ කලිසම් කොටා කොට කිඹුලා වෙලේ ගහේ. ඒක ලස්සනට රයිම් වෙනවනේ. ඉතින් දැන් ඔය විදිහට දැන් එයා මට කවි කියලා දෙනවා. ඉතින් එයාගේ හරි ලස්සන ඇටිටියුඩ් තියෙනවා. මම කියන්නේ පුංචිනා තමයි මගේ ජීවිතේ මම දැක්ක ස්ත්‍රී චරිතවලිය අපූර්ව චරිතේ බවට පත් වෙන්නේ. හැබැයි මේ චරිත කෝපි දැල්ලෙත් නැගලා කෝපි කඩනවා. කෝපි දැල්ලේ ගිහින් කෝපි කඩන මට හිතා ගන්න බෑ කෝපි අතවල කොහොමද මිනිහෙක් කියන්නේ කියලා. ඒ කියන්නේ කොස් ගහට කොස් ඒ කියන්නේ යාට එක්ක මදිනම් උඩට උස්සන්න මෙයා කොස් ගහේ මගන් නගිනවා. නැගලා මට කොස් කඩලා දෙනවා. දැන් මෙයා තමයි මට පුරුදු කරන්නේ ගස් නගින්න. මම චූටි කාලේ ඉඳන් හරි දක්ෂයි ගස් නගිල්ලට. තාම නගිනවද ගස්? තාම මම ගස් නගිනවා. ගස් අඬනවා ඇති මන් නගිද්දි. හැබැයි පොඩි කාලේ නම් ගස් ඇඬුවේ නැහැ. දැන් නම් ගස් අඬනවා. ඉතින් දැන් ඇත්තටම මම මට එයා පොල් ගස් නගින්න කියලා දෙනවා බලල්ලා දාගෙන. මං තැමිලි ගස් වලට මං නැගලා තියෙනවා. හැබැයි නගිනවා හොඳයි බහිනවා බෑ. දැන් මොකදර පූසට වගේ තමයි. දැන් ගහට නැග්ගැහැකි බහගන්න දන්නේ නැහැ. මෙයා මට නගින ටෙක්නික් එක කියලා දුන්නට බහින ටෙක්නික් එක කියලා දී. ගුරුමුෂ්ටි. ඉතින් ඔයගේ හරි අපූරු සිද්ධිය ඒවා. ඉතින් මං හිතන්නේ ජීවිතේ ඉතින් පුංචි නා හින්දා තමයි ඇත්තටම මං ওই ගස් නගින්න ඊළඟට කවි කියන්න ඊළඟට මේ පරිසරෙත් එක ටිකක් වැඩිපුර බද්ධ වෙන්න. ඉතින් මම ඒ ජීවිතේ තමයි ගත කරේ පුංචි කාලේ. හොඳයි මං මෙහෙම නමක් ගැන අහන්න. දැන් ඔය පුංචි නා සම්බන්ධයෙන් කිව්වේ ඩිංගිරා කියන්නේ කවුද? ඩිංගිරා කියලා කියන්නේ මගේ ගමට හැරෙන මීදෙනිය හන්දියේ පාරයිනේ කඩයක් තිබුණා. ඒ විලියොම් මුදලාලිගේ කඩේ කියලා. ඔය විලියොම්ගේ පවුල තමයි ඩිංගිරා. හොඳද? ඩිංගිරා හරි ලස්සනයි. දැන් මේ කාලේ දැන් අපේ අම්මා මට ඉඳගෙන කියනවා මේ ඉස්සර මේ චිත්‍ර ශිල්පියෙක් හිටියා බොහෝම හොඳ ප්‍රසිද්ධ චිත්‍ර මුටාගෙදර චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් වගේ තමයි ඩිංගිරා කියලා අපේ අම්මා මට කියලා තියෙනවා. ඒ මුටාගෙදර චිත්‍ර ශිල්පියාගේ චිත්‍රවල හොඳ පිරිපුන් පියයුරු තියෙන කාන්තාව කිටි කිටිය තද වෙන්න ඇඳපු හැට්ටේ රෙද්දයි අර ඉනෙන් අර දැන් අර ඔබේ තීරේ කියලා කියන්නේ ඉස්සර ඕක හොඳ කිටි කිටි නිකන් හැට්ට කට්ටකින් දෙයි කට්ටකින් යන්නන චුස් ගලපයින්ද තරමට හිරයි. දැන් ඒ කට රතු වෙන්න විටක් කාලා හිර වෙන්න ලොකු කොණ්ඩ ගෙඩියක් වැඳලා කියන්නේ හරි පිළිබලයි ලොකු ඇට පොටක් බැඳපු එහෙම කෙනෙක් තමයි ඩිංගිරා කියලා කියන්නේ. ඉතින් මගේ අම්මා මට ඉස්සර හැමදාම කියන මුටා ගෙදරගේ චිත්‍රයක් වගේ මේ ඩිංගිරා. මං ওই ඩිංගිරාට හරියට ප්‍රේම කරන්න පටන් ගන්නම ඒ ස්වභාවයට සුදුම සුදුයි රතුයි කියලා කියන අපි සුදු කියන වචනේ කියන්නේ අපේ ගම්වල නිකන් පොත්ත පාට වෙච්ච ගමන් කියන්නේ හොඳ රතු ගෑණියක් කියලා තමයි කියන්නේ. දැඹිලි ගෙඩිය වගේ කියලා කියන්නේ. ඕ දැඹිලි ගෙඩිය හරි රතුයි කියලා කියන්නේ. ඉතින් ඒ චරිතය පස්සේ කාලේ
මගේ චිත්‍රවලට එනවා. පිරිපුන් ගැහැණියක් මගේ චිත්‍රවලට එනවා පහු කාලයේදී. මොකද මම ඇබ්ස්ට්‍රැක් ආර්ට් මං ගොඩක් කරේ දියසායම් වලින්. මගේ ඒ චිත්‍රවල ඩිංගිර අනිවාර්ය චරිතයක්. අනිත් පැත්තෙන් ඔබ කරපු චරිත සම්බන්ධයෙන් කතා කරනකොට ඒ චරිතවලට සමහරලාට මේ ගමේ දැකපු ආభాෂය අනිවාර්යම තියෙනවා. අනිවාර්යම මගේ ගමේ ඇසුරු කරපු ඒ හැම චරිතයක්ම මගේ මේ නිර්මාණ තුල නැවත වතාවක් ප්‍රතිනිර්මාණය කරා කියලා මම විශ්වාස කරනවා. මේ හරකාගෙන අමතක කරන්න බෑ. ඒක ගැන කතා කරනවා. හැබැයි ඊට කලින් අපිට සින්දුවකට යන්න. ආව ගීතයකට යන්න කියලා කාලේ කියනවා. හැබැයි මේ මේවා හර රසවත් මන් දන්නවා අත් නොහැර අප සමග අද නම් ඉන්නවම තමයි අපි. මසානයට අතවනලායි මොමග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඇතින් නින්දන් ඉන්නවද රත්තරන් මංගාවින්ම වුණොම නොදී මසානයට චරිතාංග රංගකාරයේ දුලබ ලලනාලාලිත් දුලිකා දුලිකා මාර්පණ සංගයයි සාකච්ඡා කරන්න කතා කරන්නේ. මේක රස පිරුණු දෙපෑයක්. අපි සාමාන්‍ය ඉතින් අර ඕනෑවට වඩා සංගමයෙන් හරි මේ මට ඒක හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ දුලිකා මාර්පණ සාමාන්‍ය මෙදිරට එනවා කියලා කිව්වොත් රසිකත්වයේ දන්නවා ඕපන් කතා කරනවා නැත්නම් විවෘතව කතා කරනවා කියන එක. ඒක අමු පහයි. ඉතින් අමු පහ වුණාට ඉතින් පොඩි සොඳුරු කතා බහක් යන්න ඕනේ. ඒක තියෙනවා.
චිත්‍රපට ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා කරනකොට මුලින්ම බලන්න ගිය චිත්‍රපටිය මන් දන්නේ මීහරකද කියලා. හැබැයි මීහරක ලොකුවට මතකේ තියෙනවා කියලා දන්නවා. මුලින්ම මේ හන්දිය බලන්න යනවා කියලා අපි අම්මලා මාව අරන් යන්න හැදුවා. මං එදා අම්මත් එක්ක තරහ වෙලා මට බෑ කිව්වා. රයි මහත්තයාගේ. හරිද? ඕ ඉතින් මට හන්දිය බලන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ අපි අම්මා ඉස්සර හරි ආසයි ඔය මේ මර්ඩර් කියන්නේ ඉංග්‍රීසි චිත්‍රපටේ නර්මන්න මගේ අම්මගේ අතිශය කැමැත්තක්. ත්‍රාසජනක චිත්‍රපට. ඔව් ත්‍රාසජනක. මොකද හේතුව අපි අම්මා ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඉතින් සිංහල චිත්‍රපටි වලට වඩා එයා වැඩිපුර කැමැත්තක් තිබුණා ඉංග්‍රීසි චිත්‍රපටි වලට. කවුන්ටස් ඩ්‍රැකියුලා කියලා එකක් බලන්න යනවා කියලා ඉතින් ගියා. මමත් ඉතින් ගියා එදා. ඉතින් ගිහිල්ලා ඉන්නවා මේ. හැබැයි මට වැඩි හරියම වුණේ සීට් එක යටට වෙලා ඉන්නේ කියන්නේ. මොකද? ඉතින් දන්නේ නැහැ මොකද්ද කියන්න දන්නේ. ඒ කාලපට එක තේරුන්නේ නැහැ. ඉතින් චිත්‍රපටියේදී මෙහෙම බලාගෙන ඉන්නකොට එකපාරටම අපේ අම්මා කියන ලේන්ස් හොයන්න පොඩ බලන්න පුතේ කියනවා. ඉතින් දැන් මම පාතට පාත් වෙලා ලේන්ස් හොයන අපේ අම්මා ඔළුව යටවට තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා ඉතින් මම ඉතින් ඔළුව යට කරගෙන ඉඳි මම අත ගන්න අපේ අම්මා නැහැ නේ අපේ මතක. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ අපේ අම්මා ඉඳන් කියනා නැත්තම් කමන්නේ උඩට එන්නකෝ කියනවා. ඉතින් ආපහු ටික වෙලාවක බලන්න මගේ ලේන්ස් තියෙනවද කියලා ආයේ මම යටට යනවා. කොහොම හරි මේ චිත්‍රපටියේ ඉවර වෙන්න වෙන වෙලාව වෙනකොට මම හිතන්නේ මම 10-15 වතාවකට වඩා අපි අම්මගේ ලේන්සුව හෙව්වා. දැන් තමයි මට තේරෙන්නේ ඇයි මම ලේන්සුව හෙව්වේ කියන කාරණාව. මොකද මේ කවුන්ටර් ස්ට්‍රයික් වල පිළිබඳ මට ලොකු මේකක් නැහැ. වවුල්ලු ටිකක් ඉගිලිලා ගියා. ආපහු වවුල්ලු ටික ආවා. ඊට පස්සේ ආයේ ඉගිලිලා ගියා. ওই ටික විතරයි මම දැක්කේ. ඉතින් ඔහොම වෙලා ඉන්නකොට දැන් මම ඉස්කෝලේ යන කාලේ දැන් ඒ ලෙවල්ක පන්තියේ ඉන්නකොට ඕ ලෙවල් පන්තියේ ඉන්නකොට මගේ යාළුවෝ ටික ටියුෂන් පන්තියකට යන අතරේ මට ඉඳගෙන කිව්වා මීහරක කියලා ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවා මරු අපි කට්ටිය යනවා දුලීකා ඒක බලන්න අද ක්ලාස් යන්නේ නැහැ මටත් මාර ආසාවක් ආව චිත්‍රපටියක් බලන්න යන්න හොරේ දැන් ඒ කියන්නේ දැන් මට අම්මට කිව්වොත් යන්න දෙන්නේ නැහැ. ඉතින් දැන් මට යාළුවොත් එක්ක චිත්‍රපටියක් බලන්න යන්න ලොකු අවශ්‍යතාවයක් ඉතින් ආවා. එතකොට ඕලිවර් කරලා හිටියේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඉඳන් කිව්වා එහෙනම් අපිත් එක්ක යා කියලා. ඉතින් කොහොම හරි කරලා ඉතින් සල්ලි ටිකක් ඉතින් හදාගෙන දැන් ගියා. දැන් චිත්‍රපටි ශාලාවේ මොකද්ද හෝල් එක කෑගල්ලද? කෑගල්ලේ අර අතු කුරුල්ල පිටිපස්සේ තියෙනවා හෝල් එක. මිලානෝද කොහෙද? ඊට පස්සේ ගියාම දැන් ওই මිලානෝ චිත්‍රපටි ශාලාවේ මැනේජර් මහත්තයා හිටියේ මගේ ඉස්කෝලේ ගුරුවරියකගේ මහත්තේ. අත්තලාම විචිතිර මක් කරන්නද කිව්වා වගේ. ඕ දැන් මෙයා මාව දැක්ක විතරයි ආ කොහමද පුතා කො අම්මාවේ නැද්ද? අම්මා එනවා අංකල් එනවා පිටිපස්සෙන් එනවා. මේ මට එන්නේ කියලා කිව්වා මං අම්මත් එනවා කිව්වා. දැන් මම දැන් යාළුවොත් එක්ක දැන් ODC අරගෙන ගිහිල්ලා වාඩි වෙනවා. අඩි වුණාට දැන් මගේ හිතට හරීමදි. දැන් ඉතින් මට පේනවා දැන් නැත අපේ ලින්ටන් මහත්තයාර මඩගොඩක වැටිලා දැන් එහෙ මෙහෙ පෙරලෙනවත් දැන් පේනවා. හරි දැන් මට චිත්‍රපටිය බලන්න එන්නෙම නෑ මූඩ් එක. දැන් මේක ටිකක් පොඩි අමුතු ඒවත් දැන් තියෙනවා. දැන් මගේ ටිකක් ඇඟ නිකන් හීතල වෙනවා. කන් දෙකට දාඩිය දානවා වගේ එකකුත් තිබුණා. දැන් මේ මිනිස්සු දන්නවනේ දැන් මැනේජර් මහත්තයා දන්නවනේ අපි බලන්න ආවේ මීහරක කියලා. දැන් මං කර වැඩේ මං යාළුවන්ට කිව්ව වැඩේ හරියන්නේ නැහැ මෙහෙමයි මම යනවා කියලා මං නැගිටලා එළියට ආවා. යනෝ නම් අපිත් එනවා කියලා ඉතින් කට්ටියම එළියට එනකොටත් ඉතින් මැනේජර් මහත්තයා එළිය ඉන්න. ඇයි පුතා? මොකද මේ අම්මා එනවා කියලා කිව්වා මේ තාම නෑ. ඒ හින්දා මේ අපි මේ එළියට යනවා කියලා දැන් මම ගියා. ඉතින් ගිහද දැන් ඉතින් වමුණ කියන්නේ ඊට පහවදා වගේ ඉස්කෝලෙල්ල එනවා දැන්. එනකොට අනේ අම්මේ දෙයි හාමුදුරුවනේ මේ අංකල් ඉන්නවා කියනකො පාර ළඟ මාව දැක්කට දැන් මම අපේ අම්මට එකයි කියලා පෙන්නගෙන යන්න හදනවා. හරි ගියේ නෑ වැඩි. හලෝ මිසිස් මාර්පණ එදා දුවණන් ඇවිල්ලා මීහරක බැලුවා. මිසිස් මාර්පණ එනවා කියලා කිව්වට ආවේ නේ නේද කිව්වා. එන්න හම්බුනේ. ගිහිල්ලා එන්න කියලා ගියා. ස්වරය යමු මම උඹවද කම්බස් කරනවා යමන් ගෙතර. යාමුදුරුනි කෑවා කියන්නේ ගංගුටි කෑවේ මං එදා. ගංගුටි වට මං කියන්නේ ගංගුටි කියලා. ටවුන් ගුටි නෙමෙයි ගංගුටි. කෑමක් අපේ අම්මා අන්තිමට කෝට්ට කැඩිලා තරහ නිවිලනේ අතිනුත් ගෑවුවා. එච්චරම තමයි මං හිතන්නේ මගේ ඉස්කෝලේ යන කාලේ බලපු එකම චිත්‍රපටිය. භාගයක් බැලුවේ එක. අයියෝ බොහොම රසමතක තියෙනවා විශ්වවිද්‍යාල ජීවිතය සම්බන්ධයෙන් අපිට කතා කරන්න ඕනේ. ඊට කලින් තොරපු ගීත අතරේ ශෂිකනිසංසලාට හරි ප්‍රියයි කියලා දන්න මොකද්ද කතාව?
අනේ නෑ මම ශෂිකට හරි ආදරේ. මොකද එයාත් මගේ විශ්වවිද්‍යාලෙමයි කැලණිය. පස්සේ ඉතින් කාලෙකදී මට ශෂිකව ආපහු නැවත වතාවක් ඉතා ළඟින් ඇසුරු කරන්න හම්බ වෙනවා මාස්ටර්ස් කරද්දි. ඉතින් එතකොට ඉතින් අපි දෙන්න මෙහෙම එකට යනවා. ඉතින් එනවා. ඉතින් මං හරි ආදරේ ශෂික හරීම සුන්දර අතිශයම සුන්දර තරුණියක්. මට දැන් ওই ශෂික මේ මහත කාලයක් කියපු සින්දුවක් තියෙනවා. ඊට කලින් මේ මම පොඩි බාධා කිරීමක් කරනවා. ඇහුවට කමන්නෑ නේ, ගෙදර යන්න පුළුවන් නේ, මේ ප්‍රශ්න නෑ, කිසි ගැටලුවක් නෑ. මේ තිලක කියන්නේ කවුද? තිලක කියන්නේ පුංචි නාගේ පුතා. මම හිතුවේ ඔකයි කියලා. මේ තිලක කියලා කියන්නේ ඇත්තටම පුංචි නාගේ පුතා. මම චූටි කාලේ කියන්නේ දැන් මං තිලකෙත් එතකොට ඉන්නේ නැත්තේ නිකන් 7-8 පන්ති වල වගේ. හරි, ඉතින් මමත් නිකන් 6 වගේ පන්ති වල තමයි හිටියේ. මට ඒ කියන්නේ පන්ති මතකයි, මම තිලක ගෙදර එනවට හරි ආසයි. එහෙම ඉතින් මොකද්ද සුන්දර ප්‍රේමයක් මට තියෙනවා තිලකෙත් එක්ක. ඉතින් මගේ ගෙදර ටීවීත් නැහැ, රේඩියෝත් නැහැ, මොකුත් නැහැ. ඉතින් ඒකට ওই ප්‍රේමයේ පිළිබඳ කිසි අවබෝධයක්වත් නැහැ. තිලකෙට මං හරි ආදරේ. මං තිලකේ උදේට එනකම් බලාගෙන ඉන්නවා. ඒ මොකද කියලා පොන් තිලකේ මට වෙසක් කූඩු හදලා දෙනවා. තිලකේ මට අඹ කඩලා දෙනවා. ඉතින් ඕව තමයි තිලකෙට කැමති වෙන්න හේතුව. තිලකේ මට ධූරියන් අරන් එනවා. ඒ කාලේ තිලකේ තමයි ධූරියන් ගෙනලා දුන්නේ. ඉතින් ඔහොම ඉතින් තිලකේ හරිය ලස්සනයි. හරි උස මහත පෙනුම. ඉතින් ඒ කාලේ ඉතින් හරි ලස්සන තරුණේ. ඉතින් මං හරි ආසයි. ඉතින් පුංචි නැට මං තියෙන ඉතින් පුංචි නැට තිලක එක්කන් එන්න කියලා ඉතින් යනකොට මං තිලක එක්කන් එන්න කියලා තමයි කියන්නේ. ඉතින් පුංචි නැත් ඉතින් ඕන් අප්පු එන්න කියලා කිව්ව තිලක ඕන්න පළයන්කෝ කියලා හිටන් එවනවා ඉතින් තිලක. පුංචි නැත් තිලක වේවනවා. ඉතින් ආවහම තිලක මට හදලා දෙනද වෙසක් කූඩුවා. ඉතින් වෙසකුත් නැහැ. ඉතින් කූඩු හදා ගන්න තිලක නගුවා. ඉතින් ඔහොම ඔහොම ඒවා තියෙන ඉතින් තිලකෙත් එක්ක ඉතින් ලොකු කයියවා. ඉතින් මං හිතන්නේ හරි අමු ළමා කාලේ තියෙන සුන්දර ප්‍රේමය. ඉතින් පස්සේ කාලේ ඉතින් තිලක ඉතින් අයින් වෙලා ඉතින් ගියා මම විශ්වවිද්‍යාලයට ආවා. දැන් තිලක ඉතින් දරුවෝ දෙන්න තුන් දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් හැබැයි දැන් නම් ඉතින් තිලකේ ඉන්න හොඹ හැදගත්ත තලගොයා වගේ හේ බාලා. අර ඉස්සර තිබිච්ච ඒ බොහොම කාර්ෂූර ගතිය දැන් තිලක ගාව නැහැ. ඉතින් මං හින්දලා හිල්ල තිලකේ දකින්න තාමත් මම කොහොමද තිලකේ කියගෙන ඉතින් ගිහලා කතා බහ කරා. ස්පීන හොලා බලන් ඉන්නේ නැහැ එතකොට. නෑ නෑ දැන් නම් ඉතින් ස්පීන හොලා බලාගෙන ඉන්නේ. ශෂිකා තමයි ස්පීන හොලා බලාගෙන ඉන්නේ දැන්. ඔව් ඒ කතාව මේ තව මොකක්ද දෙයක් කියාගෙන ආව මනතර කරනකොට. ඔව් දැන් නේ ඒක හේතුව දැන් ඔය ශෂිකාගේ කෙනේ. ඔව්. ශෂිකාගේ ওই දේ ওই සින්දුවේ මේ සින්දු හරි අමුතු වෙන්නේ. මං ස්පීන හොලා බැලුවා. කිරොන්ද මට තේ ඒක හරි ජෝලි. ඉකනේ මං ස්පීන හොලා බැලුවා. මම ස්පීන හොලා බැලුවා. ඒ බැලුවා කිනේකට මට ආසයි. එහි නේ සින්දුවට ආසයි. එහෙනම් අපි අහමු. අනිවාර්යෙන්ම. ඔබ මා හමුනදා දෙත් දරා තිරබවයක බැඳුනා මින් දෙනුනා සවනට රහසින් කීවා මට ආදරේ කියා මට ආදරේ කියා ඔබ ස්පියනු හිලා බැලුවා ඔබ ස්පියනු හිලා බැලුවා ඔබ ස්පියනු හිලා බැලුවා මගේ දෙස්තිහා මා ස්පියනු හිලා බැලුවා මා ස්පියනු හිලා බැලුවා මා ස්පියනු හිලා බැලුවා ඔබ දෙස්තිහා ඔබ ස්පීන හොලා බැලුවා
නොහෙලා බැලුවා මගේ දෙස් දිහා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා මා ස්පිය නොහෙලා බැලුවා ඔබේ දෙස් දිහා ජීවිතේ සුන්දරද මෙතරම් කියලා වෙලාවකට හිතෙනවා. ජීවිතේ සමහරලාවට අනේක විද ප්‍රශ්න අපිට එනවනේ. ඇතැම් විට තැවෙන්න අවස්ථා එනවා, සතුටු අවස්ථා එනවා. හැබැයි මං හිතනවා ඔබ ජීවිතේ විඳවන්න නැතුව විඳින කෙනෙක් කියලා. නෑ, මං හිතන්නේ මෙන්න මේක තමයි. ඒක අපේ ජීවිතේ හැම කෙනෙකුටම හොඳ පාඩමක් කියලා මං හිතනවා. දැන් අපිට පුළුවන් නම් අපේ ජීවිතේ මේ සිද්ධ වෙන හැම සිදුවීමක්ම අත්දැකීමක් කරගන්නට. දැන් ඕකනේ අපේ තියෙන ගැටලුව, අපි ඒක අත්දැකීමක් කරගන්නේ නෑ. අපි ඒ සිදුවීම අල්ලගෙන මුළු ජීවිත කාලයක් ලත වෙන්න පටන් ගන්නවා. දැන් අපි හරි සරල දෙයක් අරගෙන ප්‍රේමය කියලා කියන්නකෝ. දැන් ප්‍රේමය ඕනෑම කෙනෙකුට පොදු කාරණාවක්, එක එක ආකාරයෙන් හැම කෙනෙම ප්‍රේම කරනවා. දැන් ඔය ප්‍රේමය දැන් හැර යාම් සිද්ධ වෙනකොට ඒකට විරහව කියලා කියනවනේ. වෙන්වීම. ඔව්, වෙන්වීම විරහව කියලා කියනවා. වෙන්වීම විරහව බවට පත් කරගන්න. විරහව ඊට පස්සේ වළඳන්න ගන්නවනේ අපේ අය. වළඳනවා විරාගී යහමින්. ඒක ගැන කතා කරමින් ලත වෙමින් කොට්ට කාගෙන යාළුවන්ට කෝල් කරගෙන පැය ගණන් වරු ගණන් ලත වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක දුකක් කරගෙන ඒක වළඳන්න ගන්නවා. හැබැයි කවදාවත් ඔබ කැමති නැන්නේ විරහ ගීත අහන්න? මං ජීවිතේට අහන්නේ නැහනේ. ඇත්තටම මං අහන්නේ නැහැ. මොකද හේතුව, මං විරහ ගීත වලට මං එච්චර ප්‍රේම කරන්නේ නැහැ. මං එච්චරම ජීවිතේ පසුබෑමකට ලක් වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. විරහව කියලා වචනයක් මගේ ජීවිතේ මට නැහැ. ඒ වෙන්වීම මං අත්දැකීමක් කරගන්නට හරි කැමතියි. ඒ කියන්නේ මගේ ජීවිතේ සිද්ධ වෙන්නේ කොහොමද? ඒ සිදුවෙන හැම දෙයක්ම මගේ ජීවිතේ මං අත්දැකීමක් කරගන්නවා. හැබැයි ඒක නැවත නැවත මගේ ජීවිතේ සිද්ධ වෙන්න දෙන්නේ නැහැ මම. ඒ කියන්නේ මම හිතන්නේ හරි, එහෙමනම් දැන් මෙතන මොකක් හෝ වැරද්දක් වුණා. වැරද්ද මගේ යතේ වෙන්නත් පුළුවන්, තව කෙනෙක්ගේ යතේ වෙන්නත් පුළුවන්. ඒ වැරද්ද මම නිවැරදි කරගන්නේ කොහොමද කියන කාරණාව මං හිතනවා. එතකොට මං ඒක අත්දැකීමක් බවට පත් කරගෙන ඉදිරියට මගේ ගමන යන තැනදී නැවත වතාවක් ඒක කොතරම්වත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම තමයි මගේ ජීවිතේ. ඒක මං අත්දැකීමක් කරගන්නේ. ඊළඟට මං අඩියක් පස්සට තියන්නේත් නැහැ. ඒ සිදුවෙන හැම සිදුවීමකින්ම මගේ ජීවිතේ මං අඩි හතරක් විතර ඉස්සරහට යන්නේ. මොකද ඒක කරගන්නට පුළුවන් නම් මං හිතන්නේ මේ හුඟක් කෙනෙක් ගාව මේ ලතෑවුල්, සන්තාප, ශෝක, විරහව, වේදනාව ඔය කියන කාරණාව නැති වෙලා යයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඇත්තටම මේ වචන විතරයිනේ. අපිට මේක වෙනස් කරන්න බෑයිද? ඒකනේ වෙන්න ඕන. තර්ක ප්‍රතිතර්ක හදාගෙන අපි අපිම ප්‍රශ්න කරනවා. අපි ජීවිතේ පිළිබඳව සුන්දරව දකිනවා. හොඳයි, ඔබ ඔහොම කියනකොට මට මැරෙන්න හිතෙනවා කියලා නැද්ද කවදාවත්? මම මැරෙනවා කියලා නම් තේනවා විශ්වවිද්‍යාලේ යන්න නොදී තියෙන්නේ. අම්මත් කියනවා මාත් මැරෙනවා ගියොත් එහෙම කියලා. අපේ අම්ම ඉතින් කිව්වා මම මැරෙනවා ගියොත් එහෙම කියලා. ඊට පස්සේ හැබැයි මම ඉඳගෙන කිව්වා මම මැරෙනා මට යන්න දුන්නේ නැත්නම් මං පයින්ව ලිඳේ කිව්වා. අන්තිමට මොකද කරගත්තේ? අම්මා වැඩ ඉල්ලස් කරගත්තද? අම්මා ඉතින් අම්මගේ වැඩ ඉල්ලස් කරගත්තා. මොකද හේතුව? අපේ අම්මා දන්නවා මේක කිව්වොත් කරනවා කියලා. මම ඇත්තටම මගේ ලිඳ ගාවට දිව්වත් එක්ක. දිගුවේ අම්මව බෑ කරන්නේ මිසක ලිඳර පයින් නෙමෙයි. ඉතින් ඇත්තටම අපේ අම්මා අන්තිමට කිව්වා නීමට ඔයව නැති කරගන්න බෑ මගේ තත්තම් පුතේ පළයා විශ්වවිද්‍යාලේ කිව්වා. ඉතින් මං අපේ අම්මා ගාව දන්න ගහලා වැඳලා ඉතින් අපේ අම්මා හැබැයි මට දුන්න පොරොන්දුව
ඔයා විශ්වවිද්‍යාලයට ඉස්සර තියෙනවනේ විශ්වවිද්‍යාලයට ගිය කෙනෙක් ආයේ එන්නේ නැහනේ. විශ්වවිද්‍යාලයෙන් කසාද අර දුර ගුරුපත් වීම වලට ගියා වගේ තමයි. ඉතින් අපේ අම්මට දුෂ්කර සේවය හැම්බෙලා තිබුණේ ලුණුවත්තේ. ඉතින් ලුණුවත්තේ මන්ද මහවිද්‍යාලය තමයි ගුරුවරියක් හැටියට අපේ අම්මා ඉස්සල්ලාම යන්නේ ඉංග්‍රීසි ගුරුවරිය. අපේ අම්මත් එක්ක ගිහිල්ලා තියෙනවා 7 දෙනෙක්. අපේ අම්මා විතරයි ආපහු ගෙදර ඇවිල්ලා තියෙන අය 6 දෙනාම කසාද බදලෙහි පදිංචි වෙලා. ඉතින් ඔය වගේ තමයි ඉස්සර තියෙන මතය විශ්වවිද්‍යාලයට ගියත් ආපහු ගෙදර එන්නේ නැහැ විශ්වවිද්‍යාලෙම කොල්ලෙක් වගෙන කසාද බදලා ඒකෝ එහෙරි පදිංචි වෙනවා කියන එක තමයි ඉස්සර ඉතින් මතේ තිබුණේ. එතන මම විශ්වවිද්‍යාලයට අපේ අම්මා යවන්න කැමති වුණේම නෑ මොකද හේතුව අනවශ්‍ය විවාහයක් කරගනී කියලා මම එතනදී අනවශ්‍ය සම්බන්ධයක් ඇති වෙනවා. ඉතින් අපේ අම්මා අන්තිමට මම ගත්ත පොරොන්දුව තමයි හරි මට දන ගහලා වැඳලා පොරොන්දුව එයා. මම කියන කෙනෙක් තමයි කසාද බඳින්නේ උඹ ගිහලා විශ්වවිද්‍යාලෙන් කෙනෙක් හොයාගන්නේ කියලා පොරොන්දුවක් කිව්වා. ඉතින් මම අපේ අම්මට ඉතින් වැඳා. ඉතින් පළවෙනි එක කියලා ඉරනකොට අපේ අම්මා තව එකක් කියනවා. ආමට ආයෙත් පොරොන්දුවෙන් දන ගහලා වැඳලා එහෙ කියලා නාට්‍ය කරන්නේ කියලා. ද විශ්වවිද්‍යාල කියලා නාට්‍ය කරන්නත් එපාලු මට. දැන් එතකොට නම් මම අපේ අම්මට දන ගහලා මගේ රත්තරන් අම්මේ මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා නාට්‍ය කරනවාමයි කියලා වැන්දා. කරනවාමයි කියලා තමයි වැන්දේ. එහෙමද? මම ඉතින් එහෙම තමයි වැන්දේ. හොඳයි. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අපි කතා කරන්න ඕනේ වාසිතිය පිළිබඳව කතා කරනකොට කුසුම්සිරි ලියනාරච්චිගේ නම මතකද? ඒ අතිශයම මතකයි මගේ ජීවිතේ මට කවදාවත් අත මතක වෙන්නේ නැහැ. කුසුම්සිරි ලියනාරච්චි ප්‍රසන්නජිත් අබේසූරිය ඔය කියන නම් දෙකම මට අමතක වෙන්නේ නැහැ. මොකද හේතුව තව අමතක නොවෙන නම් කීපයක් තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මගේ හිත මිතුරන්. කුසුම්සිරි තමයි මාව 99 අවුරුද්දේ ඉස්සල්ලාම රාජ නාට්‍යුල්ලේ කෙටි නාට්‍ය උල්ල සඳහා සපත්නි කියන වේදිකා නාට්‍ය කරපු අධ්‍යක්ෂකවරයා මෑත කාලයේ හු නිෂ්පාදකවරයෙක් බවට පත් වෙන හෝගාන පොකුණ චිත්‍රපටිය කරලා අනිත් පැත්තෙන් ඔබ සම්මානනීය නිලියක් බවට පත් වෙනවා නේද? ඒ කියන්නේ රාජ නාට්‍යවලේ කෙටි නාට්‍යංශයේ හොඳම නිලිය හැටියට සම්මාන ලබන්නේ මං. කුසුම් සිරිගේ ඔය සපත්නි කියන නාට්‍ය ඇය කියන චරිතයට ඇය වෛශ්‍යාවක්. ඉතින් ඇත්තටම වෛශ්‍යාවක් පිළිබඳ මට අත්දැකීම් තිබුණ නැහැ. මම මේ චරිතය පිළිබඳ අධ්‍යයනය කරන්නට පසුබිමක් මට ලැබිලා තිබුණේ නැහැ. ඉතින් මම කුසුම් සිරිට කියන්නේ මන්නි කියලා. එයාට ගෙදර කට්ටිය මල්ලි කියන එකට මන්නි කියලා කියන්නේ. ඉතින් මන්නි මාව අරගෙන මන්නිගේ බයිසිකලේ තියාගෙන මාව බොරැල්ලට එක් කරගෙන ඇවිල්ලා බොරැල්ලේ මට ඇත්තටම මට පෙන්නුවා එහෙම චරිත කීපයක්. එතකොට ඇත්තටම ඒගොල්ලන්ව මට අධ්‍යයනය කරන්නට ලැබුණේ ද ඒ අධ්‍යයනය හරහා තමයි මන්නිට මම ඇයගේ චරිතය ප්‍රතිනිර්මාණ කරන්නේ. මං හිතුවේ මට සම්මානයක් හම්බෙයි කියලා. හැමෝම කිව්වා ප්‍රසන්න අයියා මට හොඳටම මතකයි. ප්‍රසන්න අයියා මට කිව්වා ඔයා අනිවාර්යෙන් මේකට සම්මානයක් ගන්නවා කියලා. ඔබ ඔහොම කියනකොට සම්මානේ ගන්නවනේ. සම්මානේ ගත්තාට පස්සේ නිර්දේශ වෙනවා, සම්මානේ ගන්න අවස්ථාව තියෙනවා. ඔව් අපුඩි වදිනවා. ඒ අතරේ කවුරුත් වෙලා සුපතුම් එක් කරන වෙලාවේ කෙනෙක් ඇවිල්ලා කඩදාසි ගුලියක් දීලා යනවා. අත වින මොළවල යනවා. ඔව් මොකක්ද ඒ කතාව? ඔව් දැන් මට අතර මේ සම්මානේ අරගන්නකොට මට බොහොම හොඳ පෙනුම තියෙන තරුණේ ඇවිල්ලා මේ කොලේක ලියව ටෙලිෆෝන් නම්බරයක් මගේ අතේ ගුලි කරලා ගියා. එච්චරයි. කෝල් එකක් දෙන්න කියලා ගියා. ඒ කියන්නේ සුබ පැතුමක් වෙනකොට එයාමට ටෙලිෆෝන් නම්බරයක් ගුලි කරලා තමයි ගියේ. ඊට පස්සේ මම පස්සේ තරුණයාට මම කෝල් එකක් දෙනවා. ඉතින් වැඩිමහල් තරුණෙක් මං අයියාමට අර නම්බර් එකක් දීලා කෝල් කරන්න කිව්වා. කිව්වා මේ නාට්‍යයක් තියෙනවා, මට ඒ නාට්‍යයට ඔයාව ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා මම. කොහොමද වාගේ වැඩ කටයුතු කියනකොට මං කිව්වා හොඳයි මම ඉතින් මේ අතර රස්සාවකුත් කරනවා. කිව්වම හරි ඒක ගැටලුවක් නෑ, අපිට පුළුවන් ඒක කාලෙ බෙදා ගන්න කියලා. ඉස්සල්ලා මට ඕෆ් තියටර් ෆවුන්ඩේෂන් එකෙන් නාට්‍ය උල්ලක් සඳහා වේදිකා නාට්‍යයක් කිරීම සඳහා ආරාධනා ලැබුණේ. ඒ වෙන කවුරුත් නෙමෙයි ප්‍රසන්න ජයගොඩි මහත්තයා. මම බොහොම ආදරෙම මතක් කරනවා, ආදරණීය සහෘදයා. ඔහු මට මුණ ගැහෙන්නේ එහෙම තමයි. මට එතකොට ඇත්තට මම ඔහු කවුද කියන්න දන්නේ නැහැ. දුරකථනයෙන් කතා කරපම තමයි මම ප්‍රසන්න කිව්වා බොහොම නිහතමානීව. පස්සේ කාලේදී සඳාමාවකයි කියන ටෙලි නාට්‍යයට ඔහු මාව අරගන්නවා. බොහොම සංයමයෙන් යුතු නිවුණු තැන්පත් චරිතයක් ඔහු මාලව ප්‍රතිනිර්මාණය කරවා ගන්නවා. සඳමාලි. සඳමාලි වශයෙන් ඇත්තරම ප්‍රසන්න අයට තිබිච්ච ලොකුම අභියෝගය තමයි සාමාන්‍යයෙන් මගේ ඉසර ස්වභාවය ඔසරි අඳගෙනත් ගස් නගින ගෑණියේ ඔසරි ආඹුට ගහගෙන ගස් නගිනවා. ඒක තමයි මගේ හැටි. දැන් එක දවසක් ප්‍රසන්න අයියා දකින්නකොට මං හිටියේ සීමල ගහක් උඩ. ඊළඟ දවසේ ප්‍රසන්න අයියා මාව දකින්නකොට මං ඔසරිත් ඇඳගෙන හිටියේ දියුල් ගහක් උඩ. ඉතින් ප්‍රසන්න අයියා අන්තිමට මාව ආම්මාන් කරගන්න බැරුව කියනවා මම ඇන්ටිට බහින්න ගහෙන් ඇන්ටි කියනකොට තමයි මං ගහපලට ආවේ. එහෙම තමයි යාමම ආම්බන් කරගත්තේ. හැබැයි ප්‍රසන්න අයියා මං හිතනවා මේ මට මගේ ස්වභාවයට හාත්පසින්ම වෙනස්.
චරිතයක් මාලව්වා ඒ සඳමාලිය හරහා ගොඩනගා ගත්තා කියන එක. මට ඊට කලින් මුණ ගැහිලා තියෙන වේදිකා නාට්‍යක රදිහත් තෙට්ටුවගම මහත්මයා, අපේ ප්‍රියංක රත්නායක මහත්මයා, ලංකද සිල්වා ගුරු මහත්මිය, ඒ කියන්නේ මගේ ආචාර්යවරුන් බවට පත් වුණා. නමුත් ඊට හාත්පසින්ම වෙනස් ප්‍රායෝගික පැත්තක මට අත්දැකීම් ලබන්න පුළුවන් වුණා ප්‍රසන්න ජයකොඩි මහත්තයාගේ. මං ඉසනමා ගෞරවයෙන් ඔහු සිහිපත් කරන මේ ප්‍රථම වසන්තයයි කියා හිතෙන්නේ නැති ඒ කාලේ මේ පැහැදිලිවම ඇයි ඔය තරම් ප්‍රිය? මං හිතන ඒක මගේ ජීවිතේට හැමදාමත් බලපාන කාරණාවක් කියලා. මොකද හැමදාමත් මට වසන්තය, එහෙම තමයි මම හිතන්නේ. ඒ කියන්නේ එදත් මම හිතුව මේ ප්‍රථම වසන්තයයි කියලා, මම මේ නිර්මාණකරණයට එන මුල් අවදියේදී. ඊට පස්සේ කාලෙත් මං හිතන මේ ප්‍රථම වසන්තයයි කියලා. ඒ කියන්නේ හැමදාමත් මම අලුත් වෙන එක්කනේ. ඒක තමයි මට මේ සිද්ධ වෙන හැම දවසකම මම අලුත්. මම ඊයේ ඉන්න කෙනා නෙමෙයි අද දවසේදී ඉන්නේ. අද ඉන්නේ වෙනස් කෙනෙක්. මගේ ජීවිතේ මට කාස්තක කාලේ එන්නේ නැහැ. මට එන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම ඉරිතලිච්ච කුඹුරක් පාළු වෙච්ච හේන කර්කස බිමක් මට හම්බ වෙන්නේ නැහැ. මගේ ජීවිතය තුළ හැමදාමත් මට තියෙන හොඳ ඵල මල් වලින් බර වෙච්ච ගස් තියෙන හොඳ කොළපැහැති බොහොම හරිත වනාන්තරය තමයි මගේ ජීවිතේ තියෙන්නේ. එහෙනම් මම හැමදාමත් මේ ප්‍රථම වසන්තය කියන ගීතයට ආසයි. මේ ප්‍රථම වසන්තයයි දිවි අරණි මදුමල් පිපෙන විඟුරෙන් නැගෙන මේ ප්‍රථම වසන්තයයි. තරු නැගෙන තුරා නිදි පර අඹරේ, සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ, ඔබ සුපුන් සඳ සේපායා පහන් රැයක් වී ආවේ. මේ ප්‍රථම වසන්තයයි දිවි අරණි මදුමල් පිපෙන විඟුරෙන් නැගෙන මේ ප්‍රථම වසන්තයයි. පවස දරා මිරිඟුව අතරේ, දිය පහස පතා සිටියදී කතරේ, ඔබ සිහිල් දොල සේපාවී වසන්තයක් වී ආවේ. මේ ප්‍රථම වසන්තයයි දිවි අරණි මදුමල් පිපෙන විඟුරෙන් නැගෙන මේ ප්‍රථම වසන්තයයි. අසුවටදශමටෙන් 88.6 ඔබ ඉන්නේ මෙදස්සල. මං අහගෙන සමහර නාට්‍ය තියෙනවා ඒවා හැදෙන්නේ දුලීකා මාරපණගේ ජීවිතේ වෙනස් කරන්න දූ කියලා මට වෙලාවකට හිතෙනවා. මොකද ඒ කියන්නේ පෙර පුහුණුවීම් සියල්ල සිද්ධ වෙනවා. හැබැයි ඒවත් වේදිකාගත වෙන්නේ නැහැ, ජනගත වෙන්නේ නැහැ. හැබැයි සමහර ලාවට ඉතින් පුතාගේ චරිතේ, අම්මගේ චරිතේ රඟපානවා. අන්තිර
මෙන්න බොලේ ටික කාලයක් යනකොට අම්මා පුතා විවාහ කරගෙන. මොකක්ද මේ පළයිලව? පළයිලව කියලා කියන්නේ ඔය එක හරි සුන්දරයි. දැන් මම එක තැනකදී තීරණය කරන බඳින්න බෑ. මම බඳින්නේ නැහැ. මට හරියන කෙනෙක් හරියන්නේ නැහැ. මට එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් මම ප්‍රේම කරලා තියෙනවා. අනන්ත අප්‍රමාණ ප්‍රේම කරලා තියෙනවා. මම තමයි හැමදාම ප්‍රේම වලට ෆුල් ස්ටොප් තියලා බයි කියලා යන්නේ. ඉතින් මම කියන්නේ ඒක ආපහු දැන් මම ස්මරණය කරනකොට හරි සුන්දර තැන් ඉතින් තියෙනවා එහෙම ඉතින්. හැබැයි අවංක වෙලා තියෙන හැම වෙලේම ප්‍රේමේ තවංකයි මම. මේ ඉතින් මං හිතන්නේ හරියන්නේ නැහැ. මට හරියන කෙනෙක් නැහැ. ඔය වත්තරලා දාන්න ඕන ඔය වැඩේ කියලා ඉතින් ඉන්නවා. ඉතින් ගෙදර හරි ඉතින් මත ගැටුම් අපේ අම්මත් එක්ක. අම්ම කියන මොකද්ද මොකද්ද දැන් බලන්න දැන් මේ ඔයා දැන් වයසට යනද මේ මිනිස්සු මයෙන් අහනවා ඇයි මේ කියලා. දැන් ඔයා නිලියක් වෙච්ච හින්දා එහෙම වුණාද කියලා කට්ටිය මයෙන් අහනවා නේද? ඒ කියන්නේ දැන් එයා දැන් දන්නවා වැඩි දැන් ඕනට වඩා දේවල්. ඒක හින්දා දැන් මේ එයා කැමති නැයි මේක හරියන්නේ. දැන් මේ પરම්පරාව ඉස්සරහට ගෙනියන්න ඕනේ අනේ ඇයි පුතේ මට මෙහෙම දුකක් දෙන්නේ? දැන් ඔහු මේවත් වෙන අපි හැමදාම ඊළඟට සිම්පති එකෙන් තමයි ඊළඟට වැඩේ කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉතින් එතකොට මට දුක හිතෙන විදිහට එයා කතා කරනවා ඉතින් මාත් එක්ක. ඉතින් ඔහුම ඉන්නකොට මේ ඒක අපේ මේ hina yanawa e karana අපේ නිබල් අපිරත්න මහත්තයා ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඉතින් අපේ මේ බොහොම සුන්දර මිත්‍රයා සමීර හසුන් තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මට ඉන්නේ කියන අකේ මේක මාර චරිතයක් අකේ මේ අම්මා මේ මහ පුදුම අම්ම කෙනෙක් මේ සියලු දේ දරාගෙන මේ අම්මා හැමදේම විඳගෙන ජීවත් වෙනවා. ඉතින් අන්න ඒ අම්මා මහ පුදුම අම්ම කෙනෙක්. ඉතින් මේ අම්මා ගැන කියනකොට දැන් මමත් ඉතින් ඇතර මේ අම්මට ප්‍රේම කරන්න පටන් අරගෙන ඒ කියන්නේ මේ අම්මා හුදකලාව තුල ඒ කියන්නේ දරුවෝ ගෙදර ඉන්නවා පිළිලා. හැබැයි මොකද්ද හුදකලාව තුල ජීවත් වෙනවා. ඉතින් මහ ඛේදවාචකයන්ට මූණ දුන්න අම්මා කෙනෙක්. පීඩණයන්ට මූණ දුන්න අම්මා කෙනෙක්. ඉතින් ඕම ඉන්නකොට ඉතින් දැන් මූහුරත් උල්ලක් තිබුණා නිර්මාණයේ. ඉතින් මට අක්කේ මේක පුතෙක් කිව්වා කියලා අපේ බුද්ධික සහෝදරයව පෙන්වයි. ඉතින් ඉතින් ඔහොම දැන් මේ අක්කගේ දැන් තව එක පුතෙක්. ඉතින් ඔහොම ඔහොමද ඉතින් පුතු බුද්ධික මේ වැඩේ පටන් ගන්නකොට මයින් වෙනවනේ. නේ නේ බුද්ධික හිටියා බුද්ධික හිටියා. ආ හිටියා. බුද්ධික හිටියා මගේ මේ බාල පුතාට ආවා පුතෙක්. ඒ පුතා ගියා. ඉතින් දැන් පටන් ගන්නකොට පුතා හිටියා ඌස කොණ්ඩේ පොකුටු ආදෙක් හිටියා. ඉතින් එයාත් මන් දන්න අපේ විශ්වවිද්‍යාලේ මගේ මට බාල සහෝදරයෙක්. ඉතින් මං හොඳයි හොඳයි මල්ලි හොඳයි හොඳයි ඔයා දින්න අශෝක් කියලා දැන් හිටියා. ඉතින් දැන් මම රූගත කිරීම ආරම්භ කරන්න යනකොට ඒ පුතා නැ වෙන පුතෙක් ඉන්නවා. මං ඉන්නේ අර අර කවුද අර දැන් මගේ පුතාට හිටියානේ මෙන්න ඔව් අක්කේ පොඩි ප්‍රශ්නයක් වුණා මෙහෙමයි දැන් මේකේ පුතා මහන වෙනවනේ දැන් මහන වෙන එකට දැන් අර ළමයා කියනවනේ අක්කේ යාගේ කොණ්ඩේ බූ ගන්න බෑ කියලා තට්ටි ගන්න බෑ කියලා කිව්වා ඉතින් අක්කේ ඉතින් අල්ලලා දැම්මයි ඉතින් අක්කේ දැන් මේ ඊට වඩා හොඳයි අක්කා දන්නවනේ මේ අර අයියා මේ අයියා මේ පට්ට නළුවෙක් අක්කේ මේ මං කවුද දැන් මං ඇත්තටම දන්නේ නෑ නම වෙනම දන්නවා කවදාක ජීවිතේ වැඩ කරලත් නෑ මට අයියෙද්ද මල්ලියෙද්ද කියන්න මම දන්නේ නැහැ. ඉතින් ලස්සන සුදු උරු බූටි කොල්ලෙක් හිටියා. මං කවුද කිව්වහම අයියක්කේ අර අර නළුවා අර මචං එකෙත් හිටියේ. ආ කියනකොට මේ දැන් ඊ නළුවා වැඩ ඉවර කරලා ආවා ශිල්පියා. හලෝ කොහොමද මල්ලි කිව්වා. මල්ලි මම මල්ලි කෙනෙක් නෙමෙයි නංගි මං වට වඩා වැඩිමයි. ආ ඇත්තද? සෝරි. කිව්වා ඉතින් මට ඇත්තටම ලැජ්ජා හිතුණා. මං කිව්වා අයියෝ සෝරි අයියා කිව්වා ඉවරයි මම සාමාන්‍යයෙන් ඇත්තටම ඕන කෙනෙකුට කොල්ලෝ පුතේ මල්ලි ඔහොම තමයි කියන්නේ. අවුරුදු 60 70 ඇයට කොල්ලෝ කියලා තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හරි සතුටින් ඒව බාර අරන් තියෙනවා. හරි. ආ කිව්වා මේ මම මේ අපි අද ඩ්‍රාමක තියෙන මං යන්න නැංගි කිව්වා ගියා. මට ඇත්තටම ලැජ්ජා හිතුණා හොඳේ. ඊට පස්සේ මං ඉඳගෙන කිව්වා මොකද මේ හොඳ නළුවෙන්නේ. ඕවෝ යා මෙහෙම අක්ක වැඩ කළා නේද මං කොහෙ නැහැ මම වැඩ කළා නේ කිව්වා. ඉතින් මොමුණා ඊට පහුව දවසක ආයේ මෙයාට මට මගෙත් එක්ක වැඩ වැටුණා. ඉතින් මට අර දැන් මට කෙලිම කිව්වනේ ඔයා මට වඩා බාලයි කියලා එහෙම කිව්වනේ. කිව්ව හින්දා ඉතින් මට පොඩි ටිකක් ආඩම්බරේ පුතාවයි මම බාල වෙලා. ඉතින් මට තිබුණේ අතරම ගෝල් ෆේස් එකේ ෂූටින්. දැන් අපි ආ රූගත කිරීම වලට ගෝල් ෆේස් එකට යන්න වුණා. ඉතින් මගේ වාහනේ මම යනකොට ඉතින් ඒ අපේ ශිල්පී ඇවිල්ලා තිබුණේ ට්‍රාන්ස්පෝර්ට් එකේ. මොකද මමත් යනවා අයියා ඔයාට කැමති නම් මගෙත් එක්ක යන්නත් පුළුවන් කියලා. ආ රයි ප්‍රශ්න නැහැ. කියලාද මගේ වාහනේ වාඩි වුණා. තව එක්කෙනෙක් පිටිපස්සේ මාත් ඉතින් දැන් අපි යනවා ගෝල් ෆේස්. යනකම ඉතින් මම කතා කරන්න වන්නේ සමා වෙන්න මෙන්නයි.
මං ඔයා ගෙත් එක වැඩ කරලත් නෑ. සමහර වෙලාවට මම නම දන්නවා පුද්ගලයා දන්නේ. ඉතින් එහෙම මේ නම තියෙන්නේ මේ පුද්ගලයාට කියලා දන්නේ. ඉතින් එහෙම පොඩි ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා මට. අනිපෙතේදී හරි ප්‍රසස්ත කතාවක් යන මේ වේදිකාව කොහොමද කළා. මම ඉතින් වේදිකාව ගැන කතා කරනවා. මම ඉතින් යාට නේන කියන කරන්න ඕනේ වැඩ කරන්න. එයා හරිම කැමති වැඩ කරන්න. වැඩ කරන්න හැම වෙලෙම කියන වැඩ කරන්න. වැඩ කරන්න අවශ්‍යයි. අපි මේ අපරාධ අපේ කාලෙම නිකන් ගත කරන අපි වැඩ කරන්න ඕන කියන එක තමයි කිව්වේ. ඉතින් මං ඉඳන් කම මගේ ගා හොඳ පිටවතක් තියෙන මං ඔයාලට දෙන්නම් කරන්න මං ඒක කරන්න කියලා හිතාගෙන ඉතින් නමුත් මට කරන්න වෙන්නේ අයියෝ මං ඒක දෙන්නම් මේ කියලා මේ ඇන්ටන් චෙකොෆ් ගේ the marriage කියන කතාව ඔස්සේ මම පොඩි අනුවර්තනයක් කරගෙන තිබුණා හිරය කියලා. හිරය හිරය යනවා කියන ඉස්සර දැන්නේ හිරය කියලා කූරුවසරින් ගන්න. ඉතින් මං හිරය කියන එක මම දෙන්නම් ඔයාලට කරන්න. ඔය කියනොට මතක් උනේ ආලේ අමාවකී දෙව්ලොවට පාරකී අපායට උමුග්ගි හිරය යන්න කදිම නඩුවකී කියලා කියනවා. හරියටම හරි. කියුවයිද අදටත් ඒ ශිල්පියාට මගේ පිටපත ලැබුණේ නැහැ. හැබැයි මාව ලැබුණා. හිරේ දැම්මා. හිරේ දැම්මා නාට්‍යකරණ එක ගැන කතා කරලා චිත්‍රපටිකරණ එක ගැන කතා කරලා ඊට පස්සේ වෙනම හම්බෙලත් අපි වෙනම මායතේ එකක් කෝපි එකක් බිබි ඒව ගැන කතා කරා. ඉතින් අන්තිමට එයා දන්නේම නැතුව එයාට මම තමයි යෝජනාව ගෙනිච්චේ. එහෙමද? මගේ සිහිනේ ඔබයි කියලා කිව්වද? ඈ සිහිනේ ඔබයි කියලා කිව්වේ නෑ. මම නිකන් මේ පුද්ගලයා දිහා බලාගෙන ඉන්නකොට මං හිතුණා මට මේ ගමනේ යන්න ලේසිම පුද්ගලයා මේ කියලා. ඒ කියන්නේ මට ඉතා පැහැදිලිවම මේ පුද්ගලත් එක මේ ගමනේ යන්න පුළුවන් කියලා පොඩි දැක්මක් මට ආවා. ඉතින් මේ පුද්ගලයා හා කීවෙම නෑ. අවුරුද්ද බලන් හිටියා හා කියනකන් අන්තිමට හා කිව්ව ගමන් අල්ලගන්න වෙනද ඕක කරන්නේ කොල්ලෝ. ඒක තමයි. ඉතින් ඒක මම කරා. හරි අවුලක් නෑ. මොකද මෙයන් මුලම තීරණේ කතන්දරේ නැකතම තීරණේ වැඩි උපන් නැකත ප්‍රශ්නයක් මගේ සිහිනේ ඔබයි මගේ සිහිනේ ඔබයි තනියා නෙනුවෙයි ආදරයේ හද උණුසුම ඔබයි ඔබේ සෙනෙහේ මගේ ඔබේ සෙනෙහේ මගේ magesine hobai obesene he mage taniya hane nove aadaraye had unusuma hobai obagen taram labu pemwadan ලැබූ පෙම්වදන් ඉතින් ආදරෙයි
පැන් පොදක් ඉරෝතුනි මේ දවස්වල මං සුන්දර ශනිදාවේ පෙරරු අටේ ඉඳලා 10 දක්වා කාලය තුළ අපි බොහොම රසාලිප්ත දෙපයක් මේ ගෙවමින් ඉන්නේ. අද අපේ කතානායිකාව දුලේඛා මාරපණ. එහෙම කිව්වහම ආය අටුවා ටික තිප්පනේ මුකුත් ආභරණ සැරසිලි මුකුත් ඕනේ නැහැ. කෙලින්ම මේ හඬෙන් රුව මවා ගන්නවා හිතේ. ඔබේ ටෙලි නිර්මාණ සම්බන්ධයෙන් කතා කරත්, සිනමාව සම්බන්ධයෙන් කතා කරත්, වේදිකාව පිළිබඳව කතා කරත්, ඒ ඔක්කොටම කලින් මට හිතෙනවා අර පරිසරය සම්බන්ධයෙන් කතා කරපු හින්දා දැන් ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ජාලයක ඔබ කාලයක් කටයුතු කරනවා පරිසරය පිළිබඳව මේ නිෂ්පාදිකාවක් විදිහට කටයුතු කරනවා. පරිසර නිෂ්පාදිකාවක් හැටියට. ඒ කටයුතු කරන අතරේ ඒක දුරකථන නැවතුමක් එනවා ඔබට. මේ මං ගාමිණී කතා කරන්නේ. මටික පාටම දුරකථනය මනුපක්කාව මං එතකොට ඉස්සර වැඩට ඇඳගෙන යනවා ඔෆිස් දවසට මේ ලස්සන්ට සාරිය ඇඳලා පොඩි වෙන හැඩයකට යන දිග කොණ්ඩය තිබුණ කොණ්ඩෙ බැඳලා පොඩි හැඩයි දැන් මම එහෙම ඇහැට කන්ට පේනවා ඉස්සර එළිය පේන්නේ නැහැ. එකන දැන් ඇහැට කන්ට පේනවා කියලා කවුරු හරි කියනවා නම් මාව පේන්නේ කියලා එක පට්ට බොරුවක්. මොකද මෙච්චර ලොකු ශරීරයක් එක්ක මාව පේන්නේ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවන්නේ. අනිවාර්යයෙන්. ඒකල ඉච්චර ඇහැට කන්ට පේන්නේ හින්ද හරි. ඉතින් මං වැඩ කරගෙන ඉන්නකොට මම නිකන් 10ට නාම යාමට 10ට වගේ තමයි කෝල් එක ආවේ. හලෝ මම මේ ගාමිණී කතා කරන්නේ. ඔය නෝනා මහත්මිය මට මුණ ගැහෙන්න පුළුවන්ද කියලා. මං කව කිසි ප්‍රශ්නයක් නෑ මම වැඩ කරන මේ සෝබා ට්‍රස්ට් එකේ වැඩ කරන්නේ ඉතින් මාව හැවිලා හම්බෙන්න පුළුවන්. හරි මම ඔබතුමී මොන ගැහෙන්නේ නම් කිව්ව එච්චරයි. මේක අතුරු කතාවක්. සාමාන්‍යයෙන් සෝපානයක වීදුරුවෙන් කෙනෙක් ඇවිදගෙන යනවා ඔසරියක් හරි සාරියක් හරි යනගෙන පිටිපස්ස පැත්තෙන් ඒ කියන්නේ මේ මූණ බලන්නේ නැතුව මේ ප්‍රධාන චරිතයකට හොඳයි කියලා එහෙම කෙනෙකුට තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක තීරණය කරන්න බලන් අපූර්ව පුද්ගලෙක් හිටියා. ආ එයාගෙන තමයි මේ කියන්නේ. ඔව් එයාගෙන තමයි මම මේ කියන්නේ. ඉතින් මේ ඊට පස්සේ ඉතින් මගේ සෙක්ෂන් එකේ දොරට තට්ටුවක් ආවා. ඊට පස්සේ කමීන් කිව්වා. ඉතින් දොරක් අරගෙන කෙනෙක් ආවා. මගේ හිටපු අනිත් ටේබල් වල හිටපු කට්ටිය දඩපඩ කරලා නැගිට්ටා. අධ්‍යක්ෂමණ්ඩල සමාජිකයින් මේ කාලේ. ඔව් එතකොට දඩපඩ කරලා නැගිට්ටා. නැගිටලා මට ෂ් තලික කියන අපේ මැනේජර් මහත්තයා ෂ් තලික මං ගොයි නැගිටින්. මම පුටුවම කරකෝ ගත්ත අනිත් පැත්තට ඇයි මොකටද කියාගෙන ඉන්නකොට දොරගාව හිටගෙන ඉන්නවා. දැන් මේ මට කතා කරපු පුද්ගලයා ඒ වෙන කවුරුද මේ ගාමිණී ෆොන්සේකා මහත්තයා? මම දැන් මූණ බලාගෙන ඉන්න මට නැගිටින්න මතකත් නැහැ, ඉඳගන්න මතකත් නැහැ, මොකවත් මතක නැහැ. මම දැන් මූණ දිහා බලන් ඉන්නවා ඒ විදිහටම පොටුවේ. ඊට පස්සේ ඒක මට තාම අමතක වෙන්නේ. ගහක් තිබුණානේ ළඟ කොහෙවත් නැක ගන්නද? ගාත්තිමුට්නේ. ඊට පස්සේ මට එතුමන් මට කතා කරා. මට ඉගෙන ඇත්තටම කිව්වා මං ඒ නෝන මහත්මිය හරි ගෞරවණීයයි කතා කරන විදිය. මේ මම නෝන මහත්මිය මම ඉතින් පොඩි දරුවේ මම නෝන මහත්මියව දැක්කේ මම සෝපානේ මෙහෙම උඩට යනකොට මම දැක්කා ඔබතුමිය ඇතුළට එනවා. මේ මට මේ කතා කරන්නේ මම මෙහෙම බලාගෙන ඉන්නකොට මම දැක්කා ඔබතුමිය පිටිපස්සෙන් මෙහෙම යනවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ එතකන හිට එතන සිකියුරිටි ඔෆිසර්ගෙන් ඇහවලු කවුද කිව්වහම මේ අලුතෙන් ආව ගෑනු ළමෙක් මේ අපේ අහවල් ආයතනයේ වැඩ කරන්නේ කිව්වහම කියලා කියලු. ඉතින් එතුමා එදා තීරණය කරා ඇත්තරම මේ මම කවදාද දවසක රංගන ශිල්පිනියක් වෙයි කියලා. එතුමාගේ ජජ්මන්ට් කියන අන්තිමටම කරන්න ප්ලෑන් කරපු චිත්‍රපටියේ එතුමාගේ පෙම්වතියගේ චරිතයට තමයි මාව තෝරාගත්තේ. ඒ කතාවේ හැටියට බොහොම වැඩිමහල් කෙනෙක්, ඉතා බාල වයස්කාර කෙනෙක්ව තෝරාගන්න විවාහය සඳහා. ඉතින් ඒ චරිතයට මාව තෝරාගෙන එතුමා මාට නිරන්තරයෙන් ඊට පස්සේ කතා කරා මේ පිටපත සම්බන්ධයෙන්, චරිතය සම්බන්ධයෙන්. එතුමාව මුණ ගැහෙන්නට මට යන්න සිද්ධ වුණා. එතුමා හරි අපූර්ව පුද්ගලෙයි. සමහරට ගාමිණී ෆොන්සේකා මහත්මයා සම්බන්ධයෙන් කතා කරනකොට ලංකාවේ නිලි රජිනන් දෙදෙනෙක් අපිට හමු වෙනවා. ඒ කවුරුත් දන්නා මාලි ෆොන්සේකා සහ ඩේසියා කකිලා ආදරෙන් ඒ කාලේ පුදුවේ හඳුන්වපු රුක්මුණි දේවි. හැබැයි ලංකාවේ සක්විතිලා සිනමාවේ එක්කෙනයි හම්බෙන්නේ. ඒ ආයේ කවදාකවත් සක්විත කෙනෙක් මේ රටට එන්නේ නැහැ. එන්නේ නැහැ. ගාමිණී ෆොන්සේකා මහත්මයා බොහෝ වෙලාවට දැන් ගාමිණී මහත්මයා හරි ලතෙත් හිතක් තියෙන හරි සුන්දර මිනිස්සෙක්. හැබැයි ඔහුගේ අර සිනමා සක්විතිකෙන් රැස්වලල්ල හින්දා කට්ටි කිට්ටු වෙන්න ලඟ වෙන්න පොඩි බයක් තිබුණා. දැන් මට ඔය බය තිබුණ නැහැ. ඒකට හේතු කාරණා කීපයක් තිබුණා. එකක් එතුමා මගේ අත්තා ටීබී මාරපණ. ඉතාමත් හොඳින් දන්න කෙනෙක්. මොකද මගේ අත්තා ඔය UMP පක්ෂයේ ඒ කමන්නේ නැහැ මගේ දේශපාලන කතන්දරයක් කියවට. UMP පක්ෂයේ ආරම්භක සමාජිකයෙ. එතකොට ඒ හින්දා එතුමා මගේ සීයාව ඉතා හොඳින් දන්නවා.
මගේ අම්මා ඔහුගේ ළඟම රසිකාවියා. මගේ අම්මත් එක ඉස්සර නිතර ලියුම් ගනුදෙනු කරලා තියෙන පින්තූරය වල දින මගේ අම්මා ආසම රංගන ශිල්පියා තමයි ගාමිණි ෆොන්සේකා මහත්තයා. ඉතින් මගේ අම්මගේ නම ගම වාසගම සියල්ල එක කියන්නත් එතුමා දන්නවා. පස්සේ මගෙත් එක්ක කතා බහ කරනකොට තමයි ඒවා දැන හඳුනා ගත්තේ. මේ මානෙල්ගේ දුවද කියලා කියන්න තරම් එතුමා මගේ අම්මා පිළිබඳ දැනුවත් වෙලා හිටියා. චිත්‍රපටිය කෙරුන්නේ එවකට තිබුණු රජය ඒ චිත්‍රපටිය කරන්න දෙන්න තෝතාහනම් කරා. නමුත් එතුමාව ඇසුරු කරන්නට මට ලැබුණු ඒ මාස 4ක 5ක කාල වකවානුව මං හිතන්නේ මං මහා දැනුමක් ලබා ගත්ත එතුමාගෙන්. ඔහු මට දුන්න ගුරුහරුකම් තියෙනවා. මට කියපු දේ තමයි මේ චිත්‍රපටිය නොකෙරුණත් ඔබ මේ රටේ අතිශයම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙනවාමයි ඒක නවත්තන්න බෑ කියන එක. එතුමා මට පූර්වම සහතිකයක් දුන්නේ එතුමා මට මේ සම්බන්ධයෙන්. ඊළඟට දෙවෙනි කාරණාව අධ්‍යාපනයේ කවදාකවත් අතරමැද කඩාකප්පල් කරගන්න එපා. අධ්‍යාපනයේ ඔබට යා හැකි යන්නට පුළුවන් උපරිමම අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියන කාරණාව ඕනෑම භාෂාවක් පිළිබඳ ඥානනයක් ඒ භාෂාවේ පරිහරණයේ හැකියාව ඇති කරගත යුතුයි කියන කාරණාව මගේ අත්තට පස්සේ කොන්ද පිළිබඳව පෞර්ෂය පිළිබඳව මට කියා දුන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයා. වෘත්තීය ගරුත්වය කියන කාරණාව මට කියලා තියෙන කිසිම දවසක ගිහිල්ලා අතපාන්න එපා තමුන්ගේ අතේ සත පහක් නැති වුණත් කිසිම කෙනෙකුට අතපාන්න එපා. බඩගින්නේ නම් බඩගින්නේ ඉන්න කිසිම කෙනෙක්ගෙන් ඉල්ලන් කන්න යන්න එපා කියන ගැනත් මට කියලා දීලා තියෙනවා. සහ අනික් එක එතුමා හොඳ චිත්‍ර ශිල්පියෙක්. එතුමාගේ චිත්‍ර පරිශීලනය කරන්නට දකින්නට මට ඒ වාසනාව ලැබුණා. මං හිතන්නේ එතුමා ඔය ජජ්මන්ට් කියන චිත්‍රපටියට මගේ ඡායාරූප ටිකක් අරගත්තා. ඒ කියන්නේ ඒ චරිතයට මොනතරම් මාව සුදුසුද කියන එක මාව වේශ නිරූපණය කිරීමෙන් සහ නොකිරීමෙන් ඊබට් විජේසිංහ මහත්තයා මට මුණ ගැහෙන්නේ එතනදී. ඒ මගේ චිත්‍රපටියට ඒ කියන්නේ මගේ චරිතයට අදාළ රූගත කිරීම වෙස් ගැන්වීම කරන ඔහු මං හිතන්නේ ඒක මහා පුදුමාකාර දෙයක් බවට පත් වෙන මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ගාමිණී ෆොන්සේකා මහත්තයා. හොඳයි, අපි දිගු කතා බහකට ගියේ. තව කතා කරන දේවල් තියෙනවා. මට හිතෙනවා නදී ගංගා තීරයේ කියන ගීතයත් ඔබේ සිත් හොරාගත් ගීතයක්. ඔව්, මං ආසයි. මම ටිකක් ඔය හැඩේ ගීතවලට ටිකක් කැමතියි. අර ඒක මොකක් හින්දාද කියන්න මම දන්නේ නැහැ. මම ටිකක් මං කරන චරිතවලින් කෙනෙක් මාව තීරණය කරනවා නම් මම මේ හැඩේ කියලා මම කියනවා නෑ. මාව නිශ්චිත හැඩයකට දාන්න හරි අමාරුයි. දැන් ඒ මගේ ගීතවල මම ප්‍රේම කරන විදිහ ගත්තත් මගේ කියන්නේ රුචිකත්වය ගත්තාම කෙනෙකුට නේ දුලීක කියලා කියන්නේ සම්භාව බොහෝම ටිකක් මන්ද්‍ර ස්වරයෙන් ජීවිතේ එහෙම නෑ. මම මගේ එක එක රිදම් තියෙනවා. ඒ රිදම් වලදී නදී ගංගා තීරේ කියලා කියන්නේ මම බොහොම ප්‍රේම කරන තව රිදම් එකක්. ඒ රිදම් හිඳ තමයි අනිත් උදවිය අතරේ දුලීක මාර්පණ වෙනම අපිට පේන්නේ සහ අපිට දැනෙන්නේ. අපි ගීතට යමු. යම් නදී ගංගා තරණය සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍ර කීනයක්සේ
හිතන මෙවෙලාව මේ වෙනස් හැඩ වෙනස් චාන්ද්‍රවලට ඔබ කැමති නිසා පොඩ්ඩක් කියේ මුදර ගාය මුදර. හරි ඒක චුට්ටක් මේ මං හිතන මාත් එක අමනාපන එකක් නෑ මොකක් කරි පොඩ්ඩක් එහා මෙහා වුණොත් තාලෙම අමනාපන එකක් නෑ 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 නදී ගංගා තරණයේ සරිසරා සඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක්සේ නොසලී මායන මාවතේ සිංහලෝකයේ කැසට් එකක්. හැබැයි මේ එහෙම හිතේ තිබුණා නේද ගායනය? මෙහෙමයි, මම ගීත ගායනා කරා මගේ ආදරණීය ගුරුතුමිය බවට පත්වෙන නන්දමාලිනි මහත්මිය. ඉතින් එතුමියගේ සින්දු පන්තියේ ඉතින් මම ගායනය පිළිබඳව ඉතින් සෑහෙනකල් ඇදෑරුවා. ගීතත් මං හිතන්නේ 17ක් විතර කිව්වා. කියන්නේ මෙහෙමයි, ඒ සමහර ගීත ටෙලි නාට්‍යවල තේමා ගීත, දැන් සඳාමාව කයි නාට්‍යයෙන් පටන් ගත්තාම තාලේ සොයන ගීතය, සාරා, ඔය වගේ ටෙලි නාට්‍ය, සුදීරා අපේ දීපිකා ප්‍රියදර්ශනී මහත්මියත් මම ඒක ඩුවට් එකක් කිව්වේ. ඉතින් ඔහොම ගීත 17ක් විතර ගායනා කරා. එක පාටම එක මොහොතකදී මම කටහඬ ගියා. ඒකේ මම ටිකක් වැඩිපුර මගේ හඬ පාවිච්චි කිරීම හේතුවෙන් තමයි ඔය ගැටලුව මටට මූණ දෙන්න සිද්ධ වුණේ. කියන මං දේශකවරියක් හැටියට කතා කරනවා, සමහර වෙලාවට කවුන්සලින් උත් කරපු කාලවල තිබුණා. ඉතින් කතා කරන එක තමයි කරන්නේ, නිකනු ගෙදර ඉඳන් කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් කියවන එකනේ. මම පුරුද්දක් හැටියට ටිකක් වැඩිපුර කියවනවා. ඉතින් ඔහොමත් එක්ක මේ මම හිතන්නේ මම කටහඬ වෙනස් වුණා. ඉස්සර තිබුණේ ටිකක් අර බොහොම ලැපටි, ටිකක් හීනියෙන් ටිකක් කතා කරන අපේ ගෙවල් වලට එන්නේ එහෙම එකක් පොඩි එකක් තිබුණා. දැන් තියෙන්නේ දැන් මම මේ කතා කරන විදිහ. ඔබ ඔබ ෆෝන් කතා කරනකොට ගෑණියෙන්ද මිනිහෙද කියලා ඔයා ගන්න බැරි තරමට සමහර ඔව්ස කියන්න කියලා තියෙන වෙලාවල්. ඔහොම කිව්වට මම මේ මන්සර් කෙනෙක් නෙමෙයි මිස් කෙනෙක් කතා කරන්නේ එහෙම කියලා කතා කරලා තියෙනවා. ඉතින් ඕක තමයි කාරණා. හැබැයි මම හිතනවා එදා තිබුණ ඒ සිහුමැලි මට සිලුටු කටහඬට වඩා මට මේ හිමි වෙච්ච කටහඬට මම බොහෝම ආදරේ. ඒ කියන්නේ මේකේ පොඩි වේට් එකක් තියෙනවා, ගැඹුරක් තියෙනවා. ටිකක් මම කතා කරනකොට ටිකක් දෙන්න තුනෙනෙක් හැරිලා බලනවා. එහෙම එකක් තියෙනවා. සහ මගේ අනන්‍යතාවය දැන් ගොඩනැගිලා තියෙන මේ හඬත් එක්ක. ඉතින් මගේ රූපෙ පෙන්වුවේ නැත. ගොඩක් වෙලාවට කටහඬ ඇහිච්ච ගමන් දුලීක කියලා කියන අනන්‍යතාවය ගොඩනගාගෙන තියෙන මේ හඬ තුල. අර ඉස්සෙල්ලා කතා කරපු ටෝන් එක නැත්නම් ඒ හඬින් පොඩි තව පොඩි පොඩි කොටසක් කියන්න බැරිද? ඔය ඒ හඳි මම මෙහෙම කියන්න, මං ඉස්සර ගීතවලට ගොඩාක් ආදරේ කරා. මං ගොඩක්ම කැමති වෙච්ච ගීතය තමයි අම්මාවරුනි. අම්මාවරුනි අම්මාවරුනි ඔය වගේ කටහඬක් තිබුණේ. එහෙම කියනකොට මට මතක් වුණේ ඒ අත්තිතිම අලව්වක තමයි. ඒ අත්තිතිම අලව්වක තමයි. අනේ ඒ ටෝන්නකින් ඒ හඬින් කියන්න ඇතනේ. ඒක හරි සුන්දරයි. එයා මට ඒක කියපු විදිය තමයි. අපේ අම්මා තමයි මයෙන් ඉඳගෙන නැවේ. ඔය ඔය මන් නම කියන්නේ හොඳ නැහැ නේද කියන්නේ. මොකද දරුවෝ දැරියෝ මේ රතපුරාම ඉන්න. ඔය ඔය අනිත් ළමයින්ට වඩා දැන් අපේ අම්මා සාමාන්‍යයෙන් කතා කරන්නේ එහෙමයි. ඔය අනිත් ළමයින්ට වඩා ඔය 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 ළමයා වෙනස් නේ, හැඩෙත් වෙනස් නේ. ඒ මොකද එයා තිතින් වලව්වක තම. අම්මගේ කන්ගේම රත් වෙන්නේ නැති. අපේ අම්මගේ කන් රත් වුණා කියලා කියන්නේ අපේ අම්මා නිකන් දාඩිය දාලා අපේ අම්මා ටක් ගාලා බැලුවා. එතන මම හිටියා, තව කවුද හිටියා කට්ටිය දිහා බැලුවා. ඒ කතාව එතනින්ම නවත්තවුවා අපේ අම්මා. නවත්තවුවා අපේ අම්මා ඊසරේ මාරු වෙලා ගියා. අතුරු කතා, රස කතා, ඔය තියෙනවා තව කතා කරන්න. සාමාන්‍යයෙන් වේදිකාව සම්බන්ධයෙන් කතා කරොත් වේදිකාව, පුංචිතිරය සහ සිනමාව පිළිබඳව කතා කරනකොට මේ මාධ්‍යන් තුලේ ඔබ කටයුතු කරනවා, සැරිසරන ඒ අතරේ තෝරා ගැනීමක් කරන්න කියන එක අපහසුයි තමයි, යුක්තියුක්ත නැහැ මේ ප්‍රශ්නේ හැනේ. හැබැයි මම දන්න ඔබට තෝරා ගැනීමක් තියෙනවා. වඩාත් ප්‍රිය කරන්නේ සිනමාවට. ඇයි ඒ? සිනමාව මම වේදිකාවට ප්‍රිය කරන මම ආරම්භ කරපු තැන නිසා. නමුත් වේදිකාවටත් වඩා මම ගොඩක් කළා. වේදිකාවට මම ප්‍රිය කරන හේතුව මේකයි. මට සජීවී මාධ්‍යයක් කරා මට පුළුවන් වෙලා තියෙනවා මගේ ප්‍රේක්ෂකයින්ට සජීවීව ආමන්ත්‍රණය කරන්නට සහ ඔවුන්ට මාත් සමග සජීවීව සම්බන්ධ වන්නට. නමුත් මම සිනමාවට ප්‍රේම කරනවා ඕක මං හිතන්නේ ඒක මගේ අධ්‍යාත්මය තුලින්ම ගොඩනැගෙන එකක්, ඒක කාරණාවක්. මං හිතනවා සිනමාව හරහා අපිට ප්‍රේක්ෂකයින් ඉතස්සියුම් ආමන්ත්‍රණය කරන්නට පුළුවන් කියලා. සහ අනෙක් එක මගේ මේ කාව්‍යයන් මගේ මනක්කල්පයන් තුළ
මගේ මනෝලෝකයන් තුළ මගේ ගොඩනැගෙන මේ මගේ මේ රූපකාව්‍යයන් ඉතාමත් සියුම් ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් හොඳම මාධ්‍ය තමයි සිනමාව කියලා මං හිතනවා. ඉතින් මං ඇත්තටම දැන් ටීවී එහෙම බලන කෙනෙක් නෙමෙයි. මං ඒ කියන්නේ අවුරුදු දැන් 9ක් 10ක් 12ක් විතර වගේ මම ඇත්තටම බලන්නේ නැහැ. හැබැයි ඔය එහෙම කිව්වට ගෙදර ගියොත් එහෙම ඔබේ සිනමා පට එකතුවේ 4000ක් විතර තියෙනවා කියලා දන්නවා. වෙයි වැඩිලිව මම හිතන්නේ දැන් 4000ක් පැන්නයි කියලා මම හිතනවා. ඒ කියන්නේ එච්චරකට මට චිත්‍රපටි ගොඩයි. ඒ කියන්නේ චිත්‍රපටි වලට මම පෙරේතයි. ඒ කියන්නේ මේ පෙරේතකම මොන විදියෙන්මට ආපු පෙරේතකමක්ද කියන්න දන්නේ. හැම මාධ්‍යකම, ඒ කියන්නේ හැම භාෂාවකම, හැම රටකම හැදෙන නිර්මාණ වලට මම පෙරේතයි. ඉතින් එහෙම පෙරේත චිත්‍රපටි එකතුවක් මං ගාව තියෙනවා. ඉතින් මම නැවත නැවත මේ චිත්‍රපටි බලන සමහරලට සමහර සිනමා නිර්මාණයන් මම බලලා තිනවා 5-6 වතාවක් බලලා තියෙන වෙලාවල් තියෙනවා. සමහරලාට මම ඩින්සිල් වොෂින්ටන්ගේ චිත්‍රපටි බලන්න ඕනේ කියලා හිතුණොත් උදේ පටන් ගත්තාම 8ට මම රෑ 12 1 2 වෙනකන් එක දිගට ඔහුගේ චිත්‍රපටි නරඹනවා. ඉතින් ඒ වගේ පිස්සුවක් මට තියෙන සිනමාව පිළිබඳ. ඉතින් මං හිතනවා ඒ ළඟපාත කඩයක් තියෙනවද? ළඟපාත නැහැ. නැහැ. අයියා කන්න බොන්න එහෙම ඕනේ. ඒ ගැටලුව මට නෑ ඇත්තටම. ඒ මට හම්බෙලා ඉන්නේ සාම්ප්‍රදායික මිනිහෙක් නෙමෙයිනේ. ඒ කියන්නේ මට මං විදිහට ජීවත් වෙන උපරිමම නිදහස මට මගේ ස්වාමි පුරුෂයාගෙන් ලැබෙනවා. ඒක මම හිතන්නේ ගෑණියෙකුට ලැබෙන අතිශයම වාසනාවක්. මට කවදාවත් කියලා නැහැ උඹ උදේ පහට නැගිටින්න ඕන නැගිටලා කෑම හදන්න ඕන තේක හදලා මගේ ඇඳ ගාවට ගෙනල්ලා දෙන්න ඕනේ මගේ රෙදි ටික හොදලා වේල්ලා එහෙම දාලා තියන්න. එහෙම නැහැ. එහෙම එකක් නැහැ. මොකද ඔහුත් මමත් දෙදෙනාම ඔහු දන්නා මං අතිශයම පෙරේතයි කියලා සිනමාවට. සහ මගේ අකමැතිම දේ තමයි ගෘහණියකගේ කාර්යභාරය කියලා දන්නවා. හැබැයි ඒ හින්දා කියන්නේ මට මං හැටියට මට ජීවත් වෙන්න මේ ගෙදර තුල නිදහස මට ලැබිලා තියෙනවා. ඔහුට ඔහු හැටියට ජීවත් වෙන්න නිදහස තියෙනවා. හොඳයි. I think. ඔව්. එතකොට තෝරා බේරා ගැනීම කියන කාරණේ කොයිතරම් වැදගත් වෙනවද කියන දේ පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕන. මොකද හැමදාම ප්‍රේමවන්තිය වෙන්න බෑ. හැමදාම මව වෙන්න බෑ. හැබැයි දුලික මාරපණගේ රංගකාරය ඇතුලේ අපිට විවිධ අවස්ථාවල විවිධ හැඩතල හම් වෙනවා. සමහර චරිත ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා ආරංචි. එහෙම තෝරා බේරා ගැනීමක් කරන්නේ ඇයි? මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපේ රට ඇතුලේදී අපිට සමහර තැන් තියෙනවා වාරණ දාගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මම ওই පෙම්වතියගේ චරිතය කරා මුල් කාලේදී. ඊට පස්සේ එක දිගටම පෙම්වතිය ආවා. එක තැනකදී මම ඇත්තටම හිතන්නේ මම ආදරෙන් මතක් කරන අපේ මේ චිත්‍ර ශිල්පියා මේ කවුද අපේ මේ දීගසෝමපාල මහත්මයා. එතුමන් මේ මාව අරගන්නවා දීදුණුපාලම කියන නිර්මාණයේ තරුණියගේ චරිතයේ ඉඳන් මවගේ චරිතය වෙනකන් අවුරුදු 60ක් විතර වෙනකන් කාලපරාසය නිර්මාණය කරන්නට. ඉතින් එතනදී මම හිතනවා ඒක තමයි මගේ මේ සම්දිස්ථානයේ බවට පත් වෙන්නේ මේ ටිකක් මුහුකුරාගේ චරිත නිර්මාණය කරන. ඉතින් ඊට පස්සේ මට කට්ටිය අම්මලාගේ චරිත වලට කතා කරන්න පටන් ගත්තා. ඉතින් මම අම්මලාගේ චරිතත් කීපයක් කරා. එතකොට මට වයස අවුරුදු 26ක් 27ක් කාලේ මම අම්මලාගේ චරිත කරනවා. මට ඉන්න දුවල පුතාලා මට වගේ දෙගුණයක් වයසයි සමහර වෙලාවල් වලට. මට එකපාරක් මතකයි මම මවගේ චරිතය කර අපේ ඩග්ලස් රණසිංහ මහත්මයාගේ. හොඳ මගේ රත්තරන් අම්මේ කියලා පෙරලි මට වැන්දා. ඉතින් ഇതുමන්ගේ වයසේ අඩකටත් වඩා මම පල්ලෙහා හිටියේ එතකොට. ඉතින් නමුත් මම ඒක 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 මං හිතනවා මට ඒක ලැබිච්ච හරි අපූර්ව අවස්ථාවක් කියලා. ඒ කියන්නේ වයස අවුරුදු එතනදී මම නිර්ූපණය කරා සසර චක්‍ර කිරී නිර්මාණය වයස අවුරුදු 18 විතර ඉඳලා අවුරුදු 85 විතර වෙනකන් යන චරිතයක්. ඉතින් පස්සේ ඉතින් පසු කාලීනව විවිධ චරිත අපි හාස්‍යෝත්පාදක චරිත ටිකක් අසාමාන්‍ය චරිත, ඒ කියන්නේ අපි මේ සමාජයේ අපි දකින ටිකක් අසාමාන්‍ය චරිත. එතකොට ඒ කියන්නේ අර අපි ඉගෙනගෙන කියන එක අර මේ ඍජු ලයින් එක යනකොට දෙපැත්තට ටිකක් වැඩිපුර බැලන්ස් නැති ඒවා. ඊළඟට මිත්තණියන්ගේ චරිත, ඉතින් වෙදහාමිනියලගේ චරිත, ඉතින් එහෙම ලොකු බබාල ඔය ඔක්කොම වුණා. හැබැයි ගැටලුව දැන් මම මිත්තණියකගේ චරිතයක් කරොත් ඊළඟට ඔක්කොම අපේ අධ්‍යක්ෂකවරුන් එන්නේ මිත්තණියන්ගේ චරිත අරගෙන. ඒක හරියන්නේ නෑනේ. එතකොට දැන් මම කොමඩි කැරක්ටර් එකක් කරොත් ඊළඟට පොලිමට මෙන්න එනවා කොමඩි චරිත. ඉතින් දැන් මම කියන්නේ දැන් මේ චරිත ප්‍රතිනිර්මාණය කරනකොට ඒ ශිල්පියාගේ ඕ ශිල්පිනියගේ තියෙන හැකියාව අවබෝධ කරගෙන වෙනස් චරිත නෙමේ ගේන්නේ. එකම ආකාරයේ චරිත උසගෙන එනවා. ඉතින් ඕක හින්දා මත්තර මම වාරණයක් දාගත්තා. නෑ මම කරපු චරිතයක් මම ආයෙ කරන්නේ නෑ. ඒකට වඩා වෙන හැඩයක චරිතයක් මට ලැබුණොත් කරනවා. ඒක තුල මට වෙන හැඩයක චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්නට අවසර ලැබෙනවා නම් මම ඒක හදාගෙන කරනවා. ඒ වෙනි කරපු චරිතයක් තමයි ලොකු බබා කියලා අපි දැක්කේ. ඉතින් එහෙම ඇරුණාම මම මින් ඉදිරියට ටිකක් ඒ වාරණේ දමාගත යුතුයි කියන දැඩි තීරණයට ආවා. ඉතින් ඒ වාරණේ කොච්චර දුර්දිග කියාද කියනවනම් ඉතින් පහුගිය අවුරුදු එකමාරක් වගේ දෙකක් වගේ කාලයක් තුළ මම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණේම නැහැ.
සිනමාවත් එක තමයි නිරන්තරයෙන්ම සම්බන්ධුනේ. මට සිනමා පාට ටිකක් වැඩිපුර ආවා ඒකත් එක්ක. ඒක ගැන මම ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. ඉතින් ඉදිරියේදීත් මට ඒ වගේ අපූර්ව චරිතයක්ගත් සිනමා නිර්මාණ කීපයක් මට ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් මමගේ ස්වරූපය වෙනස් කරගන්නට උත්සාහ කරනවා. ඒක තමයි මම අහන්න හිටියේ. දැන් ඔය සර්ර කුඩු කෙට්ටු කරගන්නේම අදහසක් නැද්ද කියලා? තියෙනවා තියෙනවා. තිබුණට වඩා දැන් කිලෝ 16ක් විතර බැහැලා පෙනුමෙන් ප්‍රමාණය. ඒකෙන් දැන් මං හිටියේ XXL. හරිද? දැන් මම L. හොඳයි. තව ගීතයකට අපි යමු. බලාපොරොත්තු වෙනවා නිකන් ස්මෝල් කිට්ටුවට ඇවිල්ලා නතර වෙනවා. නතර වෙනවා. මාස දෙකකින් වගේ. හොඳයි බලමු. එක සිත දෙතනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි මගේ ඉතින් මේ රස පිරුණු දෙපැයේ අවසන් මිනිත්තු කිහිපය වෙන තැනකට මේ කතාව ගෙනියන්න කැමති. මං සිනමාව පැත්තට යන්නෙත් නෑ, වේදිකාවට යන්නෙත් නෑ, පුංචි තිරයට යන්නෙත් නෑ, ගායනයට යන්නෙත් නෑ. මං යන්නේ මෙන්න මේ වගේ. අපි කොහොමද වෙනස් වෙන්නේ සහ වෙනස් වෙයි යුත්තේ කෙසේද? ඔබ මේ සම්බන්ධයෙන් වෙනම මතයක් නියෝජනය කරන කෙනෙක් සහ වෙනම හැදෑරීමක් තියෙන කෙනෙක් කියලා මං දන්නවා. මේ සම්බන්ධයෙන් ඒ කාලේ දේශන එහෙම කළා. ඔව්, ඒ කියන්නේ ඇත්තට මම ගොඩක් කලවට මොටිවේෂන් කරනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට, ඒ කියන්නේ ඒක බලය නැති තැනට බලය ලබා දෙන්නේ කොහොමද? ඒ කියන්නේ power to the powerless people. සහ මේ මම හරි ආසයි හැම කෙනෙක්ම හරි ශක්තිමත් වෙනවා නම්. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් කාන්තා පාර්ශ්වයන්. දැන් ඔය මම දැන් මේ සමාජ සමස්ත සමාජයේම තියෙන පොඩි වැරදි මතය, දැන් අර අපි පිරිමිත් එක්ක සමතැන ඉල්ලනවනේ. ওই සමතැන ඉල්ලන පටන් ගත්තට පස්සේ තමයි අපිට වැරදුනේ. දැන් අපි හිටියේ සමතැනට වඩා උඩින් නිසි තැන. හරි, ඒ කියන්නේ මාතෘත්වය මුල් කරගත්ත මව බිරිඳ කියන තැන ඉතාමත් ඉහළින් තිබිච්ච ගෞරවාන්විත තැන. ගෞරවාන්විත තැන. දැන් ඊ ඒකත් එක්ක දැන් අපේ මේ වර්තමානයේ දැන් ඒක හරි වැරදි සමහර සමාජ කණ්ඩායම් ඉන්නවා. කෙනෙක්ගේ පෞල් ජීවිතය, කියන්නේ විවාහක නම් විවාහක ජීවිතය, පවුල් ජීවිතයේ ඉතා සමබරව ආදරෙන් අරගෙන යන්නට උදව් කරනවා වෙනුවට සමහර උල්පන්දම් දෙන සමහර කණ්ඩායම් නෑ. ඔයාට ඉන්න වෙන ඔයා දික්කසාද වෙන්නේ. ඒක තමයි මේ රටේ නීතිය. ඒ කියන්නේ දික්කසාදේ සමාජගත කරනවා. දික්කසාදේ සමාජගත කරනවා. දැන් අපේ ඉස්සර කසාද වෙන්නේ නෑනේ දික්කසාද වෙන්න. හැබැයි ඉතින් හොඳට හිටියන්නේ. ඉතා හොඳට පවුල් ජීවිතය ගත කරා මිනිස්සු. හැබැයි මෙතනට දැන් නීතිය වැරද්දක් නෑ. නීතිය ඇවිල්ලා දැන් ඔන්න කසාදයක් කියලා කොලේකට සීමා වුණා විවාහය. දැන් එතකොට දික්කසාදේ වැඩි වෙන්නට පටන් ගත්තා. ඊළඟට සමහර සමාජ කණ්ඩායම් කියන ඉන්න බෑ නේද දික්කසාද වෙන්නේ. ඉන්න ඕනේ.
හැබැයි කිසිම කෙනෙක් හිතන්නේ නැහැ මේ කුටුම්බ දෙක මේ ගැහැණිය සහ පිරිමියා එකතු වීමෙන් උප්පත්ති ලැබෙන මේ දරුවන්ට ඊළඟට මේ සමාජය තුළ මොන වගේ මේ වටපිටාවක්ද ගොඩ නැගෙන්නේ කියලා. කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි පැටව් පිටරෙන් පැටව් එළියට ආවට පස්සේ උන්ව පෝෂණය කළා උන් තනියම පියාඹන්න පුළුවන් උනාට පස්සේ තමයි උන් සමාජයට මුදවා හරින්නේ. එතකන් ඒ අම්මයි තාත්තයි මේ කුටුම්බය තුළ මේ පැටව් රකින්නවා. කවදාක්වත් එයා පියාඹලා යන්න එයාට පියාඹලා යන්න අවස්ථාව ලැබුණම එයා යනවා වුණා තව කෙනෙක් එක්ක යයි. හැබැයි අර දරුවෝ ගැන සම්පූර්ණ වගකීම දරලා ඉවර වෙලා තමයි යන්නේ. ගහක් වුණත් එහෙමයි. දැන් ගහ කොස් ගහ ගන්න. කොස් ගහ හෙවණ දෙනවා තමන්ගේ ගහයට වැටෙන ඇට ටික පැලවෙලා ඒ පැල හැටියට මුල පොළොව බදා ගන්නකන් එයා හරි ලස්සනට එයාව ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි අපි මොකද්ද කරන්නේ? මේ පවතිනා වූ සමාජ ක්‍රමයට පරිබාහිරව අපි වාමාවර්තව ගමන් කරන්නට පුරුදු වෙලා තියෙනවනේ. ඔය වාමාවර්තව ගමන් කිරීමම තමයි අපේ මේ විනාශයට පළවෙනිම කාරණාව. ඒ කියන්නේ මේ ලෝකේ පවතින මේ විශ්වය හැම දෙයක්ම දක්ෂිණාවර්තව භ්‍රමණය වෙන්නේ. මේ ග්‍රහලෝක, ඉර, හඳ, තාරකා මේ සියලු දෙනාම දකුණට කැරකි කැරකි මේ යන්නේ. හැබැයි අපි මිනිස්සු වමට කැරකෙන්නට පටන් අරගෙන අදහස් අපි අද හරි දූෂිතයි. ධර්මයෙන් මිනිස්සු ඈත් වෙලා තියෙනවා. මම මේ ධර්මය කියලා කියන්නේ මිනිහ බුද්ධාගමම දරන්න ඕන කියන එක නෙමෙයි. බෞද්ධ හෝ වේවා, කතෝලික හෝ වේවා, හින්දු හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, කවුරුන් හෝ වේවා තමන් දරන ආගම තියෙන තමන්ගේ මතය ඒ ධර්මය තුළ ඒකෙ තියෙන හොඳ දේ නෙමෙයි අරගන්නේ. ඒකට පටහැනිමයි ගමන් කරන්නට පටන් අරන් තියෙන්නේ. දැන් පැටර්න්නේ. දැන් අපේ මිනිස්සු පැටර්න් එකට පන්සලට යන්නේ. දැන් සමහරු වෙන වෙන මොකද්ද තියෙනවා මේකේ හරි මෝස්තරයි. මෝස්තරයට ගිහිල්ලා ඇඳගෙන පල්ලියට වාඩි වෙලා ඉඳලා ඉන්නවා. හැබැයි අර ශාස්ත්‍රවලුන් දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතේ කොච්චර බද්ධ කරගෙන තියෙනවද කියන එක පිළිබඳව මං හිතන්නේ එතනයි ගැටලුව තියෙන්නේ. සියලුම ආගම් සම්බන්ධයෙන් කතා කරත්, බෞද්ධ දර්ශනය පිළිබඳව අපි කතා කරත්, හැම ශාස්ත්‍රවරයෙක්ම දේශනා කරලා තියෙන යහපත් දෙයක් දේශනා කරේ. ඒ කියන්නේ කිසිම කෙනෙක් අයහපත් දේ දේශනා කරලා නැහැ. ඒ හැම කෙනෙක්ම මිනිස්සෙක් යහපත්ව ජීවිතේ ගමන් කරන්නට උදව් වෙන්නා වූ කරුණු කාරණා තමයි කියලා දුන්නේ. හැබැයි අපේ කට්ටිය හරි ලේසියෙන් ඒව තමන්ගේ වාසියට හරවගෙන වෙනස් කරගෙන තියෙනවා. ඉතින් ඔතනයි තියෙන වැරද්ද. මං හිතන්නේ හොඳම දේ තමයි අපි එකතැනක වාඩි වෙලා පොඩ්ඩක් හිතලා බලන්න ඕන. අපි අපින් වෙන වැරදි. අපි හැම වෙලේම අනිකාටනේ ඇඟිල්ල දික් කරන්නේ. දැන් පවුල් කුටුම්බය තුලත් එමය. මං ඒ පවුල කියන තැන ගන්නෙ මේ පවුල් එක්කහුවලා තමයි සමාජය ගොඩ නැගෙන්නේ. එතකොට අපි වෙන්නේ මම කියන තැන ඉඳලා තමයි මේ අපි වෙලා යන්නේ. එතකොට මම මට විවෘත වුණොත්, මම හැරිලා පව් මගේ දිහා බැලුවොත්, මගේ පවුල තුල මම කොයි විදිහටද අනිකාට ගරු කරනවාද නැද්ද කියන කාරණාව අපි ජීවිතය වෙනස් කර ගන්න පුළුවන්. එහෙම මගෙන් පටන් ගන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට ස්වාමි පුරුෂයා බිරිඳට, බිරිඳ ස්වාමි පුරුෂයාට ගරු කරන්නේ නැහැ. දරුවෝ ඉන්න තැන බයිනවා. මං කවදාවත් ඉස්සර එහෙම අපි අහලා නැහැ. අපි අත්තම්මලා අත්තලා බඳින් බයිනවා මං අහලා නැහැ. දැන් වෙන එකක් තියා මගේ අම්මයි අප්පච්චි දික්කසාද වෙලා තියෙන නමුත් කවදාවත් මං දැක්කේ නැහැ ඒගොල්ලෝ රණ්ඩු වෙනවක් අක්ක. දැන් අදට වක්කන් මගේ අම්මයි අප්පච්චි රණ්ඩු වෙන්නේ නැහැ. අද දෙන්න හම්බුනම බොහොම සතුටු සාමිච්චේ දෙනවා. ඉතා හොඳ අල්ලාප සල්ලාපේ දෙනවා. දැන් මට මතකයි මී ඊයේ පෙරදා දවසක මේ මානියලට මතකද මගේ යාළුවෙක් හිටියා ඉස්සර මං කල්පනා කරන හත්ති ලව්වි මොකටද මේ මිනිස්සු වෙන් උනේ කියලා. ඒ කියන්නේ ඒ තරම් හොඳ අල්ලාප සල්ලාපේ යෙදෙන්නට පුළුවන් නම්, ඒ කියන්නේ මොකක් හෝ වැරදීමක් සිද්ධ වුණා. හැබැයි ඒ වෛර කිරීම නැහැ, ක්‍රෝධ කිරීම නැහැ. දාපෝ මුණ ගැහුණාම රෙද්දක් කෙනකට කතා කරන්නට පුළුවන් මට්ටමක ඉන්න. නමුත් අද සමාජයේ ඒ දෙදෙනාට කරගන්නා වූ අපහාසයන් හේතුවෙන් ආයේ දැක්කම අහක බලාගෙන යනවට වඩා දෙයක් කරන්න බෑ. විවාහය සමහරලාට වහරණ භාෂාවෙන් කිව්තු මාකට් කරන සමාජයක් බවට පත් වෙලා තියෙනවා. මේ සහ වික්කසාදයේ මේ වරප්‍රසාද වර්ධන මේකත් දැන් මාකට් වෙලා ඇතුලේ. ඒ කියන්නේ මේ ඔක්කොම පැටර්න් වෙලා තියෙන මේ මහා මෝස්තර වෙලා ඒවවල කිසිම හරයක් නැහැ කියලා එක තේරෙන මේ ඒකට පරිබාහිරව එළිනම් බලනකොට මේක හරි නිස්සාරයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මේ යන ගමන් ක්‍රමය විදිහ මේක සරල වෙන්න ඕන සහ ස්වභාව ධර්මයට අනුකූල වෙන්න ඕන. ගැහණියෙක් මිනිසෙක් එක්කවුම් මේ ස්වභාව ධර්මයට අනුකූල දෙයක්. ගහකින් ගෙඩියක් කෙන එක, ගෙඩියක් ඇටයක් වැටිලා පැලවෙන එක මම කියන මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි මේ ගස් ජීවීන් කියන එක. මේක අජීවී වස්තුවක් නම් මේ ගස් මුල් පොළොවට බදාගෙන මේ අතුපතර විහිදෙන්නේ නැහැ. පළදරලා ආපහු ඒවවලින් නැවත පැල නිෂ්පාදනය වෙන්නේ නැහැ. මේක සජීවී, මේක අජීවී වස්තුවක් නෙමෙයි. අපිත් ඒ වගේ තමයි. හැබැයි අපි දැන් ඒක දිහා බලන්න ටිකක් දුර ඉඳලා අපි විතරයිනේ මෙහෙම පණ ඇති නෑ. පණ නැති කියලා අපිට කියන්න පුළුවන් අපි විසින් නිර්මාණය කරන්න ආව දේවල් ටික විතරයි. ඉතුරු සියලු දේම පණ ඇති. හැබැයි අපි දැන් ගමන් කරන විදිහ පොඩ්ඩක් වෙනස් වෙලා. දැන් මම හිතන්නේ දැන් හිතන්න හොඳම කාලය ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ස්වභාව ධර්මයක තමයි එළියට බහින්න බෑ රත් වෙලා ඉතින්. ගස් කඩාගෙන යනවා, නාය යනවා, ගම් වතුර ගලනවා, මූදු කොට ගලන. ඇයි මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ? අපේ වැරදි ක්‍රියාකලාපයන් හේතුවෙන්.
ඒකට පළවෙනිම වගකිව යුතු පුද්ගලයා තමයි මිනිසා. සබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කියලා පල්ලෙක මෙහෙම රටන හැමතුරු ලියන්නේ. නොඔය හින්දමයි හැබැයි ලොවේ පෙරදුම අපිට හැමදාම හම්බෙනවා හරි විදියට නිසිමඟ අපි නොගියොත් එමේ හින්ද ඔබ කියන කාරණේ පැහැදිලි හිතන්න මේ හොඳම කාලේ වෙනස් වෙන්න මේ හොඳම අවස්ථාවයි. හොඳයි එහෙනම් ඒ වෙනසට ඉඩහසර ලැබේවා සහ අපේ සිතුලි પરම්පරාව ඒ සඳහා යොමු වේවා කියන ප්‍රාර්ථනෙන් අද මම ඉසිබුවක් ලබා ගමු මේක සුන්දර කතා බහක් මම හිතනවා හොඳ ආරම්භයක් ඒ වගේ කතා බහකට අපිට ඉඩ කඩ තියෙනවා ආයෙ ඇරයුමක් කරන්නම් ලදවිග අනිවාර්යයෙන්ම එනම් ස්තුතියි අලුත් වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි නික්මෑමේ සටහන තමයි මම කියන්නේ හැමෝටම ආයු බොහෝ වේවා කියලා අලුත් තාලෙට මම මෝනින් කියන්නේ ආයු බොහෝ වේවා මොකද ආයුෂ බොහෝ වෙන්න කියන එක තමයි අපි හැමදාම ප්‍රාර්ථනා කළ යුත්තේ මිනිස්සු. හොඳයි. තෝරාගත්තවත් සුන්දර ගීතයක් තියෙනවා. ඒ ගීතයත් එක්ක අපි යමු. හොඳ දේවල් කතා කළා. අම්මා කියපු කතාව මතක් වෙනවා මට. කෙල්ලේ කට නැත්තම් පහරයි. ඒකින්ද හරි දේ හරියට දකිමු හරියට කතා කරමු. ආයෙත් හම්බෙමු. ස්තුතියි. ජය වේවා. සිනා පිපෙනා මේ වසන් සිතුවිලි සසල තුරුලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සංගමි හදසෙනේ සුසුමින් වසන්තය නිලාතෝතින් මලක්සේ සිනාසී මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ සිනාසී ඔබයි ගෙන ආවේ